තෙරුවන් සරණයි. අදත් අපි සුපුරුදු පරිදි අපේ දම් සභාවට එකතු වුණා. නිවෙන මග කල්යාණ මිත්‍ර එකතුව විවහාර වර්ෂයෙන් අද 2024 වර්ෂයේ වෙසක් මාසේ මේ මාසේ 7 වෙනිදා අදත් අපි හෝරාවක හමාරක කාලයක් මේ දහම් හමුව කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ දම් සභාව තුළ ධර්ම සම්භාෂණය තුළ කතා බහ කරන්නේ සාකච්ඡා කරන්නේ ප්‍රධාන වශයෙන්ම තථාගත බුදුපියාණන් වහන්සේ ලෝකයට හෙළි කළ ආර්ය ප්‍රතිපදාව. ඒ නිසා පළමු කොට බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන නමස්කාර පාඨය තුන් වාරයක් කියලා අපි සම්බුද්ධ වන්දනාවෙන් අපේ ධර්ම සම්භාෂණය ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි කල්යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම අපි අදත් අපේ සුපුරුදු ධර්ම සම්භාෂණයේ ධර්ම සාකච්ඡාව කරගෙන යමු. විශේෂයෙන් අපි මේ ධර්ම සාකච්ඡාවේදී එක් පැත්තකින් බුදුරජාණන් වහන්සේ න්‍යායිකව පැහැදිලි කර ධර්මයේ සහ විනය අපි තේරුම් බේරුම් කරගන්නවා. අනිත් පැත්තෙන් ඒවා අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න ආකාරය, ඒ කියන්නේ ප්‍රායෝගික පැත්ත අපි සලකා බලනවා. මේ ප්‍රායෝගික පැත්ත සලකා බැලීම ප්‍රතිපදාව තේරුම් ගැනීම කියලා කියන්නත් පුළුවන්. ඒ වගේම කමඨහන් කියලා කියන්න පුළුවන්. මේ කමඨහන් ඇතුළත් වෙන්නේ ප්‍රතිපදාව පැත්තේ. මේ න්‍යාය භාවිතයට ගනිද්දි තමයි අපිට ඊට අදාළ ක්‍රියාකාරකම් අවශ්‍ය වෙන්නේ. න්‍යායික කාරණා අපිට හුදු අපේ තේරුම් ගැනීමේ හැකියාව භාවිතා කරලා අපිට න්‍යායික කාරණා තේරුම් ගන්න පුළුවන්. ස්වභාවිකවම අපිට යම් යම් දේ න්‍යායිකව තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. මේ හැකියාවට තමයි අපි සංඥා කියලා කියන්නේ. ඒක උපතින්ම අපිට ලැබිලා තියෙනවා. ඉතින් සාවධාන වුණොත් ඇස හරහා හෝ කන හරහා නාසයේ දිවකය මේ කියන කිසියම් ඉන්ද්‍රියක් හරහා ඊට අදාළ අරමුණට සාවධාන වුණොත් අරමුණ යම් ප්‍රමාණයකට තේරුම් ගන්න පුළුවන්. ඒ පහ නැතත් මනසින්ම මෙනෙහි කරොත් යම් යම් දේ තේරුම් ගන්න පුළුවන් න්‍යායිකව. මේක මෙහිමයි, මේක මෙහිමයි වෙන්නේ, මේ විදිහයි වෙන්නේ, මෙහිමයි නොවෙන්නේ, මේ හේතුව නිසා මේක වෙන්නේ, මේ හේතුව නිසා මේක නොවෙන්නේ, මේ හේතුව නිසා මේක පවතින්නේ, නොපවතින්නේ, මේක අවසන් වෙන්නේ, නිමා වෙන්නේ කියලා න්‍යායිකව තේරුම් ගන්න පුළුවන්. හේතුඵල සිද්ධාන්තයට අනුව අපිට පුළුවන්කම තියෙනවා එහෙම යම් යම් දේ න්‍යායිකව තේරුම් ගන්න. ඒතකොට බුදුරජාන් වහන්සේ අපිට එවැනි දේ න්‍යායිකව තේරුම් ගත යුතු දේවල් න්‍යායිකව තේරුම් ගත හැකි පරිදි දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ දේශනා කරලා තියෙන්නේ මේ ජීවිතයේ සහ ලෝකයේ යථා ස්වභාවය තමයි. ඒක අපිට න්‍යායිකව තේරුම් ගන්න පුළුවන්. ලෝකය කිව්වම අපේ පසිඳුරන්ට සහ මනසට ගෝචර වෙන දේ. ඒක තමයි ලෝක කියලා බුදුදහමේ හඳුන්වන්නේ. ඉතින් පසිඳුරන්ට සහ මනසට ගෝචර වෙන දේ න්‍යායිකව තේරුම් ගන්න පුළුවන්. බැරි නෑ. අපි කාටත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක බුදුදහමේ පැහැදිලි කරන්නේ මේ ලෝකයේ තුල
ඒ කියන්නේ අපේ පංචේන්ද්‍රයන්ට සහ මනසට ගෝචර වෙන දේ තුල අපි ජීවිතය පවත්වාගත යුතුයි. පවත්වා ගන්න සිදු වෙනවා මේ ලෝකයේ තුල. අන්න එතෙන්දී සමහර විට අපේ මේ ධර්ම කියන ප්‍රධාන ගැටලුව ඉස්මතු වෙන්න ඉඩ තියෙනවා. අපි ඒකට කියන්නේ දුක්ඛ කියලා. මේ පංචේන්ද්‍රයන්ට සහ මනසට ගෝචර වෙන දේ නැත්තම් අපි තනි වචනකින් කිව්ව ලෝකයේ සමග ඇලීමක් ඇති කරගන්න ඉඩ තියෙනවා. ඒ වගේම නැත්තම් ගැටීමක් ඇති කරගන්න ඉඩ තියෙනවා. ඇතැම් විට මේ ලෝකයේ ස්වභාවයෙන් මුලාවටපත් වෙන්නත් ඉඩ තියෙනවා. එතකොට දුක ඇති කරන ප්‍රධාන හේතුව හැටියට පැහැදිලි කරන්නේ මෙන්න මේ ඇලීම ගැටීම මුලාව කියන මේ ස්වභාවයන් තුන. පාලියෙන් රාග දෝෂ මෝහ කියලා කියන. ඇතැම් තැන්වල ලෝභ දෝෂ මෝහ කියලා කියන. රාග සහ ලෝභ කියන වචන දෙක සමාන අර්ථයෙන් යෙදිච්ච අවස්ථාත් තියෙනවා. ලෝභ දෝෂ මෝහ රාග දෝෂ මෝහ ඔහොම යෙදිලා තියෙනවා. ඒ කියන්නේ අර විෂය ලෝකයේ කිව්වේ පංචේන්ද්‍රයන්ට සහ මනසට විෂයවන අර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සහ ධර්මතා මේවා සමග තමයි මේ අපේ ඇලීම මේ ගැටීම මේ මුලාව ඇති වෙන්නේ. ඉතින් එමකින් තමයි මේ ගැටලු ඒවත් දුක්ඛ නිර්මාණය වෙන්නේ. ඒකයි සමුදය සත්‍යෙදි පැහැදිලි කරන්නේ මේ ගැටලු ඇති වෙන ආකාරය හේතු දුක්ඛ සමුදය. එතෙන්දී ඒකයි පෙන්වන්නේ මේ තණ්හාව හේතුව හැටියට. යායන් තණ්හා. තණ්හාව හේතුව හැටියට දක්වන්නේ ඒක. තණ්හා කියන්නේ අර ත්‍රිවිධාකාරයේ බැඳීම. ඒ තුන් ආකාරයෙන් ඇති කරන බැඳීම. රාග බන්ධනය, දේශ බන්ධනය හෝ මෝහ බන්ධනය. ඉතින් මේ බැඳීම් අවසන් කිරීම තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. ඒ බැඳීම් අවසන් කිරීම තමයි මේ ප්‍රතිපදාවේදී අපිට ඉගන්නේ. එතකොට ඔන්න ඔතෙන්දි තමයි ප්‍රතිපදාව කියන එක ඉදිරියට එන තැන. අපි ක්‍රියා කළ යුතු ආකාරය, අපි ක්‍රියාකාරී විය යුතු ආකාරය ඔතෙන්දි තමයි අපට හමු වෙන්නේ. ඔය කමඨහන් කියන ඒවා මුණ ගැහෙන්නේ ඔතන තමයි. මේ න්‍යායිකව අපි තේරුම් ගත්ත දේ ප්‍රායෝගික කිරීම ඔතෙන්දි තමයි තියෙන්නේ. පටිපදාව තුල තමයි ප්‍රායෝගික කිරීම තියෙන්නේ. හතරවෙනි ආර්ය සත්‍යය. ඉතින් එතෙන්දි ආපහු අපට අර මුල් සත්‍යයට යන්න වෙනවා. මුල් සත්‍යය සහ දෙවෙනි සත්‍යයට. ඒ කියන්නේ ගැටලු ඇති වුණු හේතුවත් විශේෂයෙන් මේ ගැටලු ඇති කරන හේතුව අවශ්‍යම වෙනවා පටිපදාවේදී. පටිපදාව හඳුන්වන්නේ නිරෝධගාමිනී පටිපදා, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා කියලා. එතකොට එතෙන්දී අපිට අවශ්‍යම වෙනවා දුක්ඛ සමුදය. මේ ගැටලුව නිර්මාණය කරන හේතුව කුමක්ද කියලා. මේ හේතුව තමයි අයින් කරන්නේ මේ පටිපදාව තුල. එහෙනම් හේතුව අවශ්‍යම වෙනවා. සාමාන්‍යයෙන් පොදුවේ ප්‍රතිපදාව අංග 8කින් සහ ශික්ෂා 3කින් දේශනා කරලා තියෙනවා. ඒක අපි කවුරුත් දැන් දන්නවා. න්‍යායිකව අපි ප්‍රතිපදාව ඉගෙනගෙන තියෙනවා. ඒක අපිට මතකයේ තියෙනවා. මෙන්න අංග 8 සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා දැන් අපේ මතකයේ තියෙනවා මේ අංග 8. ඒ වගේම මේ අංග 8 මගින් කෙරෙන්නේ ශික්ෂා 3 වැඩිම කියන එකත් අපි දන්නවා. සීල, සමාධි, ප්‍රඥා කියන ශික්ෂා 3 වැඩිම බවත් අපි දන්නවා. ඒ ශික්ෂා 3 වැඩිමෙන් ඒ ගැටලු සීල ශික්ෂාව
අඩපණ වීමෙන් දුර්වල වීමෙන්. එහෙම නැත්නම් දුස්සීල භාවයේ නිසා පැන නැගුණු ගැටලු සීලවන්ත භාවයට යෑමෙන් සීල ශික්ෂාව වර්ධනය කිරීමෙන් ඒ ගැටලුව අවසන් වෙන බව, අවුල නිරවුල් වෙන බව, දුක්ඛය නිරෝධ වෙන බව දැන් අපි න්‍යායිකව දන්නවා. ඒ වගේම සමාධිය ඇතිවීමෙන් නැත්තම් අසමාහිත භාවයෙන් ඇති වුණු ගැටලුව සමාහිත වීමෙන් සමාධිය වැඩි වීමෙන් නිරවුල් වෙන බව, නිමා වෙන බව, නිරෝධ වෙන බව අපි න්‍යායිකව දන්නවා. ඒ වගේම ප්‍රඥාව නැතිකමින් ප්‍රඥාව අඩුකමින් දුප්පඤ්ඤා තත්වේ නිසා දුෂ්ප්‍රඥ තත්වේ නිසා පැන නගින ගැටලුව පැන නැගී ඇති ගැටලුව ප්‍රඥා වර්ධනයේ ඊට අදාළ දැනුම අවබෝධයේ වර්ධනය කිරීමෙන් ඒ ගැටලුව නිමා වෙන බව, ඒ අවුල නිරවුල් වෙන බව, ඒ දුක්ඛේ නිරෝධ වෙන බව දැන් අපි න්‍යායිකව දන්නවා. ඉතින් ඔය කාරණා ටික කාට වුණත් න්‍යායිකව තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට මෙහි ප්‍රායෝගික පැත්තට පටිපදාවට ගියාම අපිට ප්‍රධාන කාරණා දෙකකට අවධානය යොමු කරන්න වෙනවා හැම විටම. ඒ තමයි අර දුක්ඛ සහ සමුදය. දුක්ඛ කිව්වම අර න්‍යායිකව පැහැදිලි කරලා තියෙන ජාති ජරා ව්‍යාධි මරණ අප්පිය සම්පයෝග පිය විප්පයෝග ඉච්ඡාලාභ යනාදී වශයෙන් දක්වලා තියෙන පොදුවේ කාටත් පොදුයි හැමෝටම මේවා තියෙනවා මේ ගැටළු කාටත් තියෙනවා කියන අදහසින් දේශනා කරලා තියෙන ඒ න්‍යායික කාරණා ටික අපිටත් අපේ ජීවිතය තුලින් අත්දකින්නත් විඳින්න පුළුවන්. සමහර විට මේ පොදු කාරණා ටික ඉව වුණත් අපේ ජීවිතය තුල ඇත්ත වශයෙන්ම මේ කියන දුක්ඛයන් තියෙනවද කියලා අපි බලන්න ඕන කියන්නේ ඒවා පච්චත්තං වේදිතබ්බෝ කියපු විදිහට ප්‍රත්‍යක්ෂයෙන් තමා තුලින් දැන් න්‍යායිකව කියලා තිබුණාට යම්කිසි දුක්ඛයක් ගැන අපි හිතමු උදාහරණයක් හැටියට අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ කියලා තියෙනවා. අපි අකමැති අප්පිය අකමැති දේවල් අකමැති තැන් අකමැති ස්වභාවයන් අකමැති පුද්ගලයන් සමග සම්පයෝගෝ එක්වීමට එකතු වීමට එකට ක්‍රියා කිරීමට එකට ජීවත් වීමට එවැනි කාර්යයන් කර්තව්‍යයන් යෙදීමට සිදුවීම න්‍යායිකව කියන දුක්ඛෝ කියලා. දුක පැහැදිලි කරන තැන එහෙම කියනවා අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ කියලා. හැබැයි න්‍යායික කාරණේ අපේ ජීවිතේ ඒක ප්‍රායෝගිකවත් එහෙමද කියලා අපේ ජීවිතය තුළින් ඒක බලන්න ඕන. අපිට එහෙම දේවල් තියෙනවද? එවැනි ගැටලු අපටත් තියෙනවද කියලා. අපිට කියන්නේ තමන්ට. අපිට කියනවට වඩා තමන්ට මට එහෙම ගැටලු තියෙනවද කියලා. ඉතින් ඒ එහෙම ගැටලුවක් තියෙනවනම් පමණක්. එහෙම එකක් නැත්නම් අපිට එහෙම එවැනි දෙයකට උත්තරයක් සොයන්න මහන්සි වෙන්න උවමනා කරන්නේ නැහැ. අපිට අප්පිය සම්පයෝගයක් නැහැ අපේ ජීවිතේ. එහෙම නැතිනම් අපිට පිළිබඳව න්‍යායිකව කරුණු විමසන්න ඊට අදාළව ක්‍රියාමාර්ග උවමනා කරන්න ගැටලුවක් නැත්නම් ඉතින් උත්තරයක් ලැබීමේ අවශ්‍යතාවයක් නැහැනේ. ඉතින් අපි යනවා අපේ ජීවිතයේ තෙවෙන ගැටලු තියෙනවද කියලා අපි විමසා බලන්න. එහෙම බලද්දී එහෙම එකක් තියෙනවා නම් ඊළඟට අපිට යන්න වෙනවා අර දෙවෙනි ආර්ය සත්‍යෙට. සමුදය. ඇයි එහෙම වුනේ? ඇයි එහෙම වෙන්නේ? හේතු මොනවාද? ඉතින් හේතු හොයාගෙන යනකොට එවැනි අප්පිය සම්පයෝග දුක්ඛය ඇති වෙන හේතු ආසන්න වශයෙන් දෙකක්
පෙන්වන්න පුළුවන්කම තියෙන දෙකක් අපිට අත්දකින්න පුළුවන්කම තියෙන. මේ දෙකම ඔය වචනය ඇතුළෙත් කියවෙනවා. එකක් අප්පිය, අනික සම්පයෝග. එක හේතුවක් අප්පිය, ඒ කියන්නේ කැමති නැහැ කියන එක. අප්‍රියයි, ප්‍රිය නැහැ, කැමති නැහැ, මනාප නැහැ, රුචි නැහැ කියන එකයි. ඒක එක හේතුවක්. ඊළඟට සම්පයෝග ඊළඟ හේතුව. සම්පයෝගය කියලා කියන්නේ අප්‍රියතාවය තියෙන, අපේ අකමැත්ත තියෙන පුද්ගලයා හෝ ද්‍රව්‍ය භාණ්ඩයේ වස්තුව හෝ ස්ථානයේ හෝ ස්වභාවයේ හෝ වැඩේ හෝ ක්‍රියාකාරකම හෝ රැකියා වෘතිය හරි වෙන්න පුළුවන් ඕනම දෙයක් සමග අපිට සම්පයෝග වීම කියන්නේ එක්වීමට සිදුවීම. ඒක ඊළඟ හේතුව. දැන් මුල් හේතුව තිබුණත් අප්පිය කියන එක තියෙන්නේ අපේ මනසේනේ. ඒක භෞතික දෙයක් නෙමෙයි, ඒක එක්තරා මානසික ස්වභාවයක්. ඒක තියෙන්නේ අපේ මනසේ. ඒක තිබුණත් අපේ මනසේ, මේ මානසික කාරණේ මනසේ තිබුණත් සම්පයෝගේ නොවුනොත් එතන දුකක් ඇති වෙන්න විදිහක් නැහැනේ. අපේ මනසේ යම් පුද්ගලයෙක්, අපි උදාහරණයක් ඇරිට පුද්ගලයෙක් ගත්තොත් අපේ මනසේ යම් පුද්ගලයෙක් පිළිබඳ අකමැත්තක් තියෙනවා. එයාගේ හැසිරීම, කතා බහ හෝ එයා වැඩ කරන කලාව, ගනුදෙනු කරන කලාව, එයාගේ චර්යාව පිළිබඳ අපේ අකමැත්තක් තියෙන්න පුළුවන්. නමුත් එයා මුණ ගැහෙන්නේ නැහැ, කවදාවත් හමු වෙන්නේ නැහැ, එකට ජීවත් වෙන්න යෙදෙන්නේ නැහැ. එහෙමනම් අපිට දුෂ්කරතාවයක් පැන නගින්නේ නැහැනේ. අන්න ඒක. අනිත් පැත්තට පුද්ගලයා සම්පයෝග වුණත් අප්පිය නැත්තම් යම් පුද්ගලයෙක් අපිට මුණ ගැහෙනවා, එකට ජීවත් වෙන්න යෙදෙනවා, සිද්ධ වෙනවා, එකට වැඩ කරන්න යෙදෙනවා, සිද්ධ වෙනවා. සම්පයෝගයේ තියෙනවා. නමුත් අප්පිය නැත්තම් ඒත් ගැටලුවක් ඇති වෙන්න විදිහක් නැහැනේ. එතකොට අපිට පේනවා මෙතෙන්දී කරුණු දෙකක් හේතු හැටියට. අප්පිය සම්පයෝග දුක්ඛය ඇති කරන හේතු දෙකක් හැටියට. මේ හේතු දෙක අපිට පෙන්වන්න පුළුවන් අභ්‍යන්තර බාහිර කියලා. දැන් අර අප්පියකම තියෙන්නේ බාහිරේ නෙමෙයි. අකමැත්ත ඒක කොහෙද තියෙන්නේ? ඒක අපි තුල තියෙන. අපි තුල තියෙන. මං එයාට අකමැති, මං එයා කරන දේවල් වලට මං කැමති නෑ, එයාගේ ওই වැඩවලට මං කැමති නෑ, එයාගේ ওই හැසිරීමට මං කැමති නෑ කියලා අපි ඒ කියන්නේ අපි තුල තියෙන දෙයක්. ඒක තියෙන්නේ ඇත්තටම අපි තුල. නමුත් මේක අපි ඉදිරිපත් කරන්නේ එයාගේ කියලා. එයාගේ එහෙම තමයි ඒක අපි ඉදිරිපත් කරන්නේ. එතකොට එයාගේ කියනකොට එතන බාහිර කාරණේකුත් තියෙනවානේ. එයාගේ ක්‍රියාව, එයාගේ හැසිරීම, එයාගේ අදහස්, එයාගේ ඔය සම්බන්ධකම්, එයාගේ ඔය වැඩේ කියලා එන බාහිර දේකුත් එතන තියෙනවා. එතකොට මෙතන අපි දකින්න ඕන, දැන් මේ අපි කමටහන් කතා කරන්නේ ප්‍රායෝගික පැත්ත. අර න්‍යායිකව අපි ඉගෙන ගත්ත දේ අපි මේක දැක ගන්නයි මේ උත්සාහ කරන්නේ. එතෙන්දි තමයි මේක ප්‍රායෝගික වෙන්නේ. ඉතින් අපි දකිනවා මේක ඇතුළතත් කොටසක් තියෙනවා, බාහිරෙත් කොටසක් තියෙනවා. ඒකයි බුදුදහම අජ්ජත්තං විතරක් නොකිය බහිද්දාත් කියලා තියෙන්නේ. අජ්ජත්ත බහිද්දා කියලා අන්තිමට දෙකම තියෙනවා මේක. මේ ගැටලු නිර්මාණය කිරීමේ හේතු අපි සොයා බලනකොට දෙපැත්තම තියෙනවා. ඉතින් හුඟක් අය එක පැත්තයි ඇතැම් විට දකින්. එක්කෝ බහිද්දාව විතරක්, එක්කෝ අජ්ජත්තේ විතර. අජ්ජත්ත කියන්නේ හැමතිස්සෙම තමා තුළ තියෙන කොටස. තමන්ගේ අපේ අභ්‍යන්තරේ. එතකොට අර අප්පිය කියන ඒ
ඒ අදහස ඒ අකමැත්ත ඒක අපි සංකල්පයක් විදිහට අර සංකප්ප කියන ඝණයට අපිට දාන්න පුළුවන් යම්කිසි හැඟීමක් ඒ පැත්තට අපිට දාන්න පුළුවන් එහෙම එකක් අපේ අභ්‍යන්තරයේ තියෙන අනිත් පැත්තෙන් බහිද්ධාවෙත් තියෙන යම්කිසි දෙයක් එයාගේ ඔය සම්බන්ධය එයාගේ ඔය වැඩි එයාගේ ඔය කතාව එයාගේ ඔය හැසිරීම එයා ඔය වැඩ කරන විදිය කිව්වම අර බාහිර පුද්ගලයාගේ යමක් එතන තියෙන. ඉතින් අන්න ඒ විදිහට මේ දෙපැත්තම අපි දකින්න ඒ දැකීමට දස්සන කියලා කියනවා. එක පැත්තක් විතරක් දැකලා මේකට උත්තරයක් ගන්න පුළුවන් කමක් නැහැ. බහිද්ධා විතරක් දැක්කොත්, අජ්ජත්ති විතරක් දැක්කොත් උත්තරයක් ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මෙහිදී හුඟක්ම වැදගත් වෙන කොටස මේ අජ්ජත්ත කොටස. හැබැයි ඒකින් කියන්නේ බහිද්ධා කොටස නොවැදගත් කියලා. ඒකත් අපිට වැදගත්. මොකද එතන මේ ගැටලුව නිර්මාණය කිරීමේ දුක්ඛය සමුදය කිරීමේ හේතුවක් එතනක් තියෙනවා බාහිරේ. ඒක නැත්තම් ඇතුළත අකමැත්තක් ඇති වෙන්නේ නැහනේ. ඔය එක්කම අපි දැන් අප්පිය සම්පයෝගනේ අපි ඔතන කතා කරන්නේ. ඒ වගේම අපි ඔතනදිම පිය සම්පයෝග කියන එකත් අමතක කරන්න හොඳ නැහැ. මොකද ඒක කියලා නොතිබුණාට ඔය න්‍යායිකව කියන තැන ඒක කියලා නොතිබුණාට පිය සම්පයෝගය ඒකත් එහෙමම තමයි. ඒකත් දුක ඇති කරන කාරණයක්ම තමයි. අපි කැමති පුද්ගලියෝ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ස්ථාන ස්වභාවයන් වැඩ සමග එක්වීමට සිදුවීම එකට කටයුතු කිරීමට සිදුවීම පිය සම්පයෝග ඒකත් එහෙමම තමයි. ඒක අපි හිතන්නේ නැති පැත්තක් සමහර වෙලාවට. අප්පිය සම්පයෝගයෙන් ගැටුමකුත් පිය සම්පයෝගයෙන් ඇලීමකුත් වෙන මේ ඇලීම් පැත්ත හුඟක් විමසලා බලපුවාම ඒවයි තියෙන්නේ පිය සම්පයෝග. මනාප රුචි කැමැති පුද්ගලයෝ පුද්ගල ක්‍රියාකාරකම් පුද්ගල හැසිරීම් රටා ඒ වගේම භෞතික පැත්තෙන් ගත්තම ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ස්ථාන මේවා ලැබීම නැත්තම් මේවා සමග එකට විසීම කාලයක් තිස්සේ එකට කටයුතු කිරීම තුළ මේ බැඳීම ඇති වෙනවා. දැන් උදාහරණයක් ඇටියෙට තමන්ගේ කලත්‍රය ස්වාමි පුරුෂයව භාර්යාව පිය කෙනෙක් නම් එයාගේ ක්‍රියාකාරකම් එයාගේ චර්යා රට හැසිරීම් රට ප්‍රිය නම් එතකොට මේ ප්‍රිය පුද්ගලයා සමග බොහෝ කාලයක් විසීම තුල ඒ කියන්නේ පිය සම්පයෝගයේ තුල මේ බැඳීම ඇති වෙනවා. ඇති වෙලා ඒ බැඳීම බරපතල වෙනවා. දැන් ඒ ප්‍රිය පුද්ගලයා විප්‍රයෝග නොවුනත් ඒ පුද්ගලයා සමග තද බැඳීමක් තියෙනවා. සමහර විට ඒ පුද්ගලයාගේ කිසියම් වෙනස් වීමක් වෙනස්කමක් එහෙම පොඩි හරි ඇති වුණොත් අර බැඳීම තියෙන පුද්ගලයාට ඒ පුද්ගලයා සමග බැඳීමක් ගොඩනගාගෙන තියෙන පුද්ගලයාට තමයි ඒකෙන් රිදෙන්නේ. එයාට තමයි මේ අපහසුතාවය ඇති වෙන්නේ. එයා තමයි දුකටපත් වෙන්නේ. මොකද බැඳීම හදාගෙන තියෙන්නේ අර තැනැත්තා නෙමෙයි. එයාගේ ගතිගුණ ප්‍රිය කරන පුද්ගලයා තමයි මේ බැඳීම එයාගේ අභ්‍යන්තරය හදාගෙන තියෙන්නේ. එතකොට ඒ හදාගත්ත මානසිකත්වයේ අනුව තමයි පුද්ගලයා අසහනේට දුකට ගැටලුවට පත් වෙන්නේ. ඒකයි අපි මුලදි කිව්වේ මේ අභ්‍යන්තර කාරණේ ගොඩක් වැදගත් කියලා.
මේ ප්‍රිය අප්‍රිය භාවය හැමතිස්සෙම අභ්‍යන්තරිකයි, අජ්ජත්තිකයි, ආධ්‍යාත්මිකයි. අපේ ඇතුළත පවතින දෙයක්. ඇතුළත පවතින කියන අදහස මේ අජ්ජත්ත කියන්නේ, අජ්ජත්තික කියන පාලි වචනෙන් කියවෙන්නේ ඒකනේ. තමන් තුල පවතින, මා තුල පවතින කියන කාරණේ. එතකොට ඒක බොහොම වැදගත්. පිය භාවයේ සහ අප්පිය භාවයේ. එතකොට අර අපේ පිය භාවයට අප්පිය භාවයට හේතුනාර පුද්දලයා ළඟ බහිද්දාවේ මේ පුද්දලයා ළඟ යම් යම් ගතිගුණ තියෙන්න පුළුවන්. දැන් ප්‍රිය උනේ මට අනිකාව ප්‍රිය එයාගේ ඒ ගතිගුණ නිසා, එයාගේ කල්ක්‍රියාව, එයාගේ හැසිරීම, එයා කටයුතු කරන ආකාරය, එනත එයා මට ප්‍රතිචාර දක්වන විදිහ අනුව තමයි අර ප්‍රියභාවය මා තුළ ඇති වුනේ. අප්‍රියභාවයත් ඒ විදිහටම තමයි. එතකොට ඒ අප්‍රියකම, ප්‍රියකම බාහිර හේතුවක් නිසා නමුත් අපේ අභ්‍යන්තරයේ තමයි මේක හටගන්නේ, පවතින. ඒ ඇතුළත පවතින දෙයින් තමයි අපි දුකටපත් වෙන්නේ. හැබැයි අපි සාමාන්‍යයෙන් කියන්නේ අර බාහිර කාරණේ කියලායි කියන්නේ අපි. දැන් අප්පිය සංපයෝගයනේ අපි ඉස්සෙල්ලා ගත්තේ. එතකොට අකමැති භාවයක් අපි හදාගෙන තියෙනවා අපේ අභ්‍යන්තරේ, අප්පිය කියලා දෙයක්. එතකොට ඊට අදාළ පුද්ගලයා හෝ දේ හෝ ද්‍රව්‍ය භාණ්ඩේ වස්තුව හෝ ස්වභාවය අපට සමීප වෙනවා. සංපයෝග කියන එක සමීප වෙනවා කියලා අපි ගමුකු. එතකොට එහෙම පුද්ගලයෙක් සමීප වුණත්, කිට්ටු වුණත්, ලං වුණත්, එවැනි කෙනෙක් එක්ක ජීවත් වෙන්න සිද්ධ වුණත්, එවැනි ද්‍රව්‍ය භාණ්ඩයක් වස්තුවක් එක්ක පවතින සිද්ධ වුණත් අභ්‍යන්තරයේ අප්පිය ගතියක් නැත්නම් අපිට දුකක් තියෙන්නේ නැහැ. එහෙනම් මේ අභ්‍යන්තර සාධකේ හුඟක් වැදගත්. දැන් අපි උතෙන්දී යනවා අර පටිපදාවට. මේ අප්පිය සංපයෝග දුක්ඛයෙන් මිදෙන්න අපි උත්සාහ කරනවා. මේ දුක්ඛයෙන් මිදෙන්න. එතකොට අපි කොහේරි හේතුව වෙනස් කරන්නද වැඩිපුර අපි උත්සාහ කරන්නේ. අභ්‍යන්තර හේතුව වෙනස් කරන්නද අපි උත්සාහ කරන්නේ වැඩිපුර බාහිර හේතුව වෙනස් කරන්න. මොදර කල්පනා කරලා බලන්න. අපේ සාමාන්‍ය තත්ත්වය මොකද්ද? සාමාන්‍ය තත්ත්වය බහුල වශයෙන් දැකිය හැකි තත්ත්වය අපේ වැඩි නැඹුරුතාවයේ තියෙන්නේ බාහිර හේතුව වෙනස් කරන්න. බාහිර හේතුව අයින් කරන්න. අපි පුද්ගලයෙක් නම් අපි කියනවා මම එයාගේ ඔය සම්බන්ධයට, මං එයාගේ ඔය හැසිරීමට, මං එයාගේ ඔය වැඩපිළිවෙලට මං කැමති නැහැ. ඒක නිසා ඒක වෙනස් කරන්න කියලා ඒක තමයි අපි කියන්නේ. ඉතින් ඒක බැලුව බැලමට අපිට ඒක සාධාරණයි, යුක්තියුක්තයි කියලා අපිට තේරෙනවා. ඉතින් බොහෝ දෙනෙක් ඒක පිළිගන්නවා. මේ ගැටලුව නිර්මාණය වෙන්නේ මේ පුද්ගලයාගේ මේ හැසිරීම නිසා. එතකොට මේ පුද්ගලයාගේ මේ හැසිරීම අවසන් කළොත් මේ ගැටලුව අවසන් නේද කියලා. ඔව්, බැලුව බැලමට මේ ගැටලුව අවසන්නේ. මේ ගැටලුව අවසන්. හැබැයි දැන් අපේ අප්පියතාවය කියන අපේ අභ්‍යන්තර මනෝභාවය, අකමැත්ත, ඒක ලෝකයේ තවත් දෙයක්, තවත් පුද්ගලයෙක්, තවත් ද්‍රව්‍ය භාණ්ඩයක්, වස්තුවක් ඇසුරු කරගෙන පැන නගින්න පුළුවන්. මොකද අර වගේ ගති ලක්ෂණ තවත් පුද්ගලයෝ ළඟ තියෙන, තවත් ද්‍රව්‍ය භාණ්ඩ, වස්තු, ස්ථාන, ස්වභාවයන් තුල පවතින, අකමැති වෙන්න හේතු වෙන කාරණ. එතකොට මට එක පුද්ගලයෙක් සම්බන්ධයෙන් අකමැත්ත අයින් වුණාට අකමැත්ත කියන එක තවදුරටත් තියෙනවා වෙන වෙනත් පුද්ගලයෝ, වෙන වෙනත් ද්‍රව්‍ය භාණ්ඩ වස්තු, වෙන වෙනත් ස්වභාවයන් පදනම් කරගෙන. එහෙම බැලුවොත් ඇතුළත ගැටලුව ලිහිලද? මේ ක්‍රමයට ගියොත් එහෙම, ඒ කියන්නේ බාහිර හේතුව
ඉවත් කිරීමෙන් අභ්‍යන්තර හේතුව අකමැත්ත ඉවත් වෙනවා කියන අදහසේ ඉඳගෙන අපි කටයුතු කරා කියමුකෝ. දැන් මේ ගැන අපේ මේ කල්යාණ මිත්‍රයන් ටිකක් ගැඹුරින් හිතලා බලන්න මම මේ කමටහන්නේ පැහැදිලි කරන්නේ. එතකොට අපිට සිද්ධ වෙනවා නේද අර බාහිරේ අපි අකමැති කියලා අකමැති වෙන සියලුම බාහිර දේවල් ඔය විදිහට වෙනස් කරන්න වෙනවා. ඇයි අපේ අකමැත්ත අර බාහිර දේ නිසා තමයි ඇති වුනේ. ඒක ඇත්ත. ඒක හේතුඵල ධර්මානුකූලව ඒක සත්‍ය. ඒක අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ මෙතෙන්. නමුත් දැන් අපි මෙතන කතා බහ කරන්නේ ප්‍රතිපදාව අපේ ආර්ය ප්‍රතිපදාව පිළිබඳව. ඒතර ආර්ය ප්‍රතිපදාවට ගිහිල්ලා බලපුවාම අපි අර ලෝක සම්මතයේ අපි යමක් කියනවනේ අවල් හේතුවෙන් මේක ඇති වුනේ, ඒ හේතුව අයින් කරපු මේක අයින් වෙනවා කියලා. ඒ අදහස සාමාන්‍ය වශයෙන් අරගෙන ගැඹුරට නොගෙන සාමාන්‍ය මට්ටමේ මතු පිටාර්ථයෙන් අරගෙන අර බාහිර හේතුව වෙනස් කරනවා. වෙනස් කරපුවාම ඊට අදාළ අභ්‍යන්තර අකමැත්ත ඉවත් වෙනවා කියලා හිතමු. නමුත් තවත් බොහෝ දේවල් වලට ඒ වගේ අපි අකමැති වෙන්න හේතු වෙන තවත් බොහෝ දේ අපිට ලෝකයේ තුල දැක ගන්න පුළුවන්, අත්දකින්න අත්විඳින්න පුළුවන්. එතකොට අපේ අභ්‍යන්තරිකව මේ ඇති වෙලා තියෙන අප්‍රියතාවයේ, අමනාපයේ, අකමැත්ත, අරුචිය ඒක සම්පූර්ණම දුර්වීමක් වෙන්නේ නැහැ. අර බාහිරේ අරම දේවල් දකින්න දකින්න, අහන්න අහන්න, විඳින්න විඳින්න අපේ අභ්‍යන්තරේ මොකද වෙන්නේ? අපේ අභ්‍යන්තරේ අර අමනාපේ අප්‍රිය ස්වභාවයේ දිගින් දිගටම පවතින. මොකද අර බාහිර ලෝකයේ තියෙන අර අපි කියපු අපේ අභ්‍යන්තරයේ අප්‍රියතාවයේ අමනාපයේ ඇති වෙන්න හේතු වෙන බාහිර ලෝකයේ ඇති සියලුම දේ අපිට අයින් කරන්න, ඉවත් කරන්න, වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. අපි හිතමු එක පුද්ගලයෙක්ගේ අපි ආශ්‍රය කරන අපි හිතමු පුද්ගලයෝ 5 දෙනෙක් 6 දෙනෙක් ඉන්නවා කියලා ළඟින්ම ආශ්‍රය කරන උදාහරණයක් ඇටියට. එතකොට අපි කොහොම හරි දඟලලා මේන් එක පුද්ගලයෙක් තුල තියෙන අපි අකමැති ගතිගුණේ අපි වෙනස් කරනවා. හරිනේ. තවත් ඉන්න පුද්ගලයෝ අපි ආශ්‍රය කරන. ඒතර ඒගොල්ලොන්ගේ ළඟත් ඔය වගේ අපි අකමැති ගතිගුණ තියෙන්න පුළුවන්. ඒතර ඒ ඔක්කොමත් අපි වෙනස් කරනවද? වෙනස් කළ හැකිද? වෙනස් කළ යුතුද? හැකිද? අන්නේ කාරණේ ඒ ප්‍රශ්නේ, ඒ ගැටලුව අපිට ඉදිරිපත් වෙනවා. ඊළඟට අපි අර මුලින්ම අර පුද්ගලයෙක් වෙනස් කරානේ. ඒ පුද්ගලයා ඒ විදිහටම ඉඳීද? අපි එයාගේ අකමැති ගතිගුණේ අපි වෙනස් කරා. නැත්නම් එයා වෙනස් නොවි ඉඳීද? ඒ විදිහටම. එයා තුල ආපහු වෙනත් විදිහේ ගතිගුණයක් ඇති වෙන්න බැරිද අපි අකමැති? එතකොට ආයමත් අපිට අපි තුල ඒ පුද්ගලයා අර පළමු පුද්ගලයා සමග ආයමත් අකමැත්තක් ඇති වෙලා ආය ගැටලුවකට අපිපත් වෙනවා. මෙහෙම ගියාම ඔච්චර සාර්ථක වෙනවද අපේ මේ උත්තරේ? මොකද්ද උත්තරේ? අර බාහිර හේතුව අයින් කිරීම කියන කාරණේ කොච්චර දුරට සාර්ථක වෙයිද? අපි ටිකක් මේක නුවණින් කල්පනා කරලා බලන්න වෙනවා. ඉතින් මෙතෙන්දී අපි යම්කිසි මේ සාකච්ඡාවේ කිසියම් තැනකට අපිට එන්න වෙනවා මේ කමඨාන් සාකච්ඡාවේ. එතකොට මේ අභ්‍යන්තර කාරණේ මෙතෙන්දී හුඟක් වැදගත් වෙන බව මං හිතනවා මේ අපේ කල්යාණ මිත්‍රයන් පිළිගනී කියලා. ඒක පිළිගන්න නොපිළිගන්නේ එකට මං ඔබට ඉඩක් තියනවා. මොකද එක බාහිර හේතුවක් අයින් කරාට අපේ අභ්‍යන්තරයේ ඇති වෙන ක්ලේශයට හේතු වෙන එක බාහිර හේතුවක් ඉවත් කරාට
ඊහා සමාන බාහිර හේතු තවත් ගොඩාක් පවතින්න පුළුවන්, ඇතිවෙන්නත් පුළුවන්. එතකොට ඒ සියලු බාහිර හේතුන් ඇතිවීම වළක්වා තබන්න පුළුවන්ද? ඉවගේම බාහිර හේතු සියල්ල අපිට අවසන් කළ හැකිද කියන කාරණේ අපි නුවණින් කල්පනා කරලා බැලුවොත් මට නම් තේරෙන්නේ, මට නම් හිතෙන්නේ, මට අවබෝධ වෙලා තියෙන පරිදි බාහිර හේතු සියල්ල අවසන් කළ නොහැකි කියලා. ඇතැම් විට අපි දඟලලා මහන්සි වෙලා අවුරුදු ගානක් දඟලල නොයෙක් දේවල් කරලා එක බාහිර හේතුවක් ඔන්න කොහොම හරි අයින් කරගන්න. නමුත් සමහර වෙලාවට ඒ බාහිර හේතුව අයින් කරන්න දඟලපු දැඟලිල්ල ඇතුලේ තවත් එවැනිම කරදරකාරී බාහිර හේතු ටිකක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් අපි එක හේතුවක් අයින් කරනකොට ඒ ක්‍රියාකාරකම ඇතුලේ තව හේතු පහක් හැදිලා, බාහිර හේතු. දැන් මොකද වෙන්නේ? දැන් මෙතන අපේ ඉලක්ක, අපේ බලාපොරොත්තු වෙන ආකාරයේ නිවීමක් සැනසීමක් අපිට ලබාගත හැකිද? එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? වඩා වැදගත් වෙනවා මේ අභ්‍යන්තර හේතු, ඇතුළත හේතුව අපිට වඩා වැදගත් වෙනවා. එහෙනම් අපි මේ ඇතුළත හේතුව ඉවත් කිරීමේ ක්‍රියාමාර්ගයට වඩාත් නැඹුරු විය යුතුයි. ඒකෙන් එතකොට කියවෙනවාද අර බාහිර හේතුව සම්පූර්ණයෙන්ම අතහැරලා දාන්න, ඒක අපිට කිසිම අදාළත්වයක් නැහැ, ඒක නොසලකා හරින්න කියලා කියවෙන්නේ නැහැ. ඇතැම් විට අපිට බාහිර හේතුව ඉවත් කර හැකි නම් ඒක ඉවත් කරාට කමන්නේ නැහැ. නමුත් අපේ දහමට අනුව, බුදු දහමට, තථාගත දහමට අනුව වඩා වැදගත් වෙනවා මේ අභ්‍යන්තර හේතුව ඉවත් කරන්න. දැන් අපි අද ගත්තේ මේ අප්පිය කියන කාරණේනේ. අප්පිය සහ පිය කියන කාරණේ. පිය සම්පයෝග, අප්පිය සම්පයෝග, විප්පයෝග කියන කාරණේ අපි ගත්තේ නෑ. දෙකේම අපි ගත්තේ සම්පයෝගය කියන කාරණේ. පිය සම්පයෝගයයි අප්පිය සම්පයෝගයයි. එතකොට මෙතන අභ්‍යන්තරයේ තියෙන්නේ පිය අප්පිය දෙකනේ. කැමැති අකමැති භාවය, රුචි අරුචි භාවය, මනාප මනාප භාවය. ඒක තමයි අභ්‍යන්තරික කාරණේ. එතකොට අපි පුද්ගල ස්වභාවයන්ට හෝ ද්‍රව්‍ය භාණ්ඩ වස්තුවලට හෝ ස්ථානවලට හෝ ලෝකයේ පවතින ස්වභාවික යම් යම් සංසිද්ධීන් වලට හෝ අපේ හිතේ අපි ඇති කරගන්න අප්‍රිය භාවය හේතුවක් වෙනවා ඒ දේවල් ඇති හැම තැනකටම ගියාම, ඒ දේ අත්විඳින හැම අවස්ථාවකම අපි දුකටපත් වෙන්නේ ඒක හේතුවක්. අපි හිතමු යම් පුද්ගලයෙක්ගේ හැසිරීමකට අපි යම් ආකාරයක ගැටුමක් හදාගන්න. දැන් මට මේ ඊයේ මාසමක කතා කර කිසියම් අධ්‍යාපන ශාස්ත්‍රයේ හෝ කිසියම් මේ ආගමික අංශයක වැඩ කරන කෙනෙක් මම කාර්යාලයකට ගියා. ඒ පුද්ගලයාගෙන් යම් කිසි සේවයක් ලබා ගන්න ඉතින් ටික වෙලාවක් එයා එක්ක මට කතා කර කර ඉන්න වුණා. ඒ වැඩේ කරලා දෙනකන් වෙනත් පුද්ගලයෙක් එක්ක යෙදුනේ. එයා යම් යම් විෂයන් ගැන කතා කරා. අපි බෞද්ධ දේවල් ගැන කතා කරේ ඇත්තටම. එයා මේ ඇඳුම් පිළිබඳව යම් කිසි මිනිස්සු ඇඳින ඇඳුම් පිළිබඳව දිගින් දිගටම එයාගේ යම් යම් අදහස් ඉදිරිපත් වුණා. එතකොට මේ ඇඳුම් ඇඳීම පිළිබඳ යම් යම් ආකාරයේ ඇඳුම් සහ ඇඳුම් කියන්නේ අඳින විලාසය, අඳින ආකාරය, අඳින රටාව පිළිබඳව මනසේ, එයාගේ මනසේ ගැටුමක්, අකමැත්තක්, අමනාපයක්, අරුචියක් ගොඩනැගිලා තියෙනවා. මෙන්න මේ විදිහට ඇඳීම නොකළ යුතුයි, නොවිය යුතුයි කියලා. ඒවලේ මම දුටුවදී තමයි ඒක පස්සේ මම මාතුලිනුත්
බැලුව ඇත්තටම මා තුළත් එහෙම දෙයක් තියෙනවද කියලා මම අර ඒ පුද්ගලයා තුළින් දුටුවද අපි හැම එක හැම තිස්සෙම බලන්න ඕන භාවනා යෝගීන් හිටියට. ඉතියා ඉදිරිපත් කරා මේ 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 විදියට ඇඳීම සුදුසු නෑ, මම නම් කැමති නෑ, මම ඒ වගේ අවස්ථාවක් දැක්කොත් මම ඒකට අදාළව කටයුතු කරනවා ආදී වශයෙන් යා කිව්වා. එතකොට දැන් මම එතෙන්දි තේරුම් ගත්ත දේ තමයි එයා යම් මිනිස්සු ඇඳුම් අඳින ආකාරවලින් ඇතැම් ආකාර පිළිබඳ අමනාපයක් ඇති කරගෙන තියෙනවා අප්පියයි ඒ ආකාරවල. එතකොට දැන් එයාගේ දරුවෝ ගැන එයා කිව්වා මගේ දරුවන්ට මම මෙහෙමයි අඳින්න කියලා තියෙන්නේ. එතකොට කියා. එතකොට දැන් ඒක හරි කියමු අපි ඒ දරුවෝ දෙන්න එයාගේ දරුවෝ දෙන්න අඳින ආකාරය ගැටලුවක් නෑ. එතකොට එයාට ගැටුමක් නෑ දරුවෝ දෙන්න එක්ක, මොකද දරුවෝ දෙන්න ඒ විදිහට අඳින්නේ නෑ එයා කියලා ඒ විදිහට දරුවෝ අඳින නිසා. ඒ මගතොටේ අනේනකොට එයාගේ කාර්යාලයට ආපුවාම අර විදිහට ඇඳගෙන ඉන්න අය තව දකින්නවා එයා. එයාට මොන ගැහෙනවා. එතකොට දැන් ඉවෙන්නේ ආකාරයෙන් තමන් අප්පිය කරන ආකාරයට ඇඳගෙන ඉන්න පුද්ගලයන්ව දකින වාරයක් පාසා මෙයා ගැටුමටපත් වෙනවා අභ්‍යන්තරේ. එතකොට දැන් මෙයාගේ ප්‍රශ්නේ විසඳිලා නැහැ. එතකොට එයා කියන විදිහ ලෝක සම්මතයට අනුව එච්චර ගැළපෙන්නේ නැහැ වෙන්න පුළුවන්. ඒක වෙනම කාරණයක්. අපි කතා කරන්නේ ඊට වඩා ගැඹුරු කාරණයක් මෙතෙන්දී අපි විමසා බලන්නේ සැලකිල්ලට ගන්න. එතකොට අර තමන් තුළ යම්කිසි අකමැත්තක් ඇති කරගෙන තියෙනවා මෙන්න මේ විදිහට ඇඳුම් ඇඳීම නොකළ යුතුයි කියලා. එක්තරා රටාවකට අකමැත්ත ඇති කරගෙන තියෙනවා. ඒ අකමැත්ත ඇතිතා ඒ අකමැත්ත ඇති කරගත්ත පුද්ගලයාට දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේම යාට ලොකු අරගලයකුත් තියෙනවා බාහිරෙත් එක්ක. ඒ මොකද්ද? යා ලොකු අරගලයක යෙදිලා ඉන්නවා අර බාහිර සාධකය වෙනස් කරා. ඒ මොකද්ද? අර මිනිස්සු ඇඳුම් අඳින රටාවලින් ඇඳුම් අඳින ක්‍රමවලින් මෙන්න මේ අහවල් ක්‍රමය සමාජයෙන් තුරන් කරන්න ඕන. ඒ එහෙම අඳින අයගේ ඒ අඳින රටාව වෙනස් කරනවා කියලා. දැන් මෙයාට පුළුවන් වෙනවද මේ සමාජයේ මේ ඉන්න මිනිස්සු ඒ විදිහට ඇඳුම් අඳින මිනිස්සු සියලු දෙනාගේම ඒ අඳින රටාව ඒ අඳින තාලය වෙනස් කරන්න. ඒක ප්‍රායෝගිකව කරන්න බැරි වෙලා. අනිත් එක ඒ ඇඳුම් ඇඳීම කියන එකට වෙන වෙනම රුචිකත්වයන් මිනිස්යන්ගේ තියෙන පුද්ගලිකව ඇඳුමක් අඳින ආකාරයක් මිනිස්යන්ගේ තියෙන. ඒකට අපිට ඍජුව මැදිහත් වෙන්න බැරි කාරණේ. අපිට නිකන් සමාජයේ අසම්මතම වගේ විදිහකට යම් කෙනෙක් ඇඳුමක් ඇඳගෙන යනවා නම් අපිට ඒත් කරන්න පුළුවන්කම තියෙන්නේ කිසියම් ආකාරයක මෘදු මැදිහත් වීමක් පමණයි. කොහෙත්ම අපට යම් පුද්ගලයෙක් ඇඳින ඇඳුම පිළිබඳව තීරණයක් ගන්න බෑ ඔබ මේ විදිහටම ඇඳිය යුතුයි කියලා. සමහර වෙලාවට අපි මව්පියෝ දරුවෝ ඇඳුම් අඳින ආකාරය පිළිබඳව කිසියම් ආකාරයක ඇවිල්ලා මේ අර වගේ තීරණයකට ඒ තීරණේ මත ඉඳගෙන බලකිරීම කරනවා. මෙහෙම ඇඳිය යුතුයි කියලා. නමුත් සමහර විට ඇඳුම අඳින කෙනාගේ රුචිය මනාපය කැමැත්ත ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? එයා ඒ තමන්ගේ රුචියට මනාපයට වැඩි නැඹුරුතාවයකින් තමයි එයා තමන් ඇඳුම අඳින්නේ. එතකොට අර
අර තීරණය ගත්ත පුද්ගලයා එක මේ ගැටුම ඇති වෙනවා. එතකොට දැන් මෙතෙන්දී අපි ගැඹුරින් දකින්න ඕන මෙතන ඇත්ත වශයෙන්ම ප්‍රශ්නේ තියෙන්නේ මේ පුද්ගලයන්ගේ ඇඳුම් ඇඳීම ද එහෙම නැත්නම් ඇතැම් අඳින ක්‍රම අඳින රටා අඳින තාලයට මනාප අමනාප වීමද විශේෂයෙන් අපි මෙතන කතා කරේ අප්පිය අමනාප කියන කාරණේනේ ඒකද කියලා. ඉතින් ඔන්න ඔය වගේ අපි මේ ඇතුළත ගවේෂණයක් බුදුහාමුදුරුව අපිට උගන්වන්නේ සමහරට ඇතුළත අපි ඇති කරගන්න මේ සංකල්පවලට අදහස්වලට බාහිර දේවල් බලපානවා හේතු වශයෙන්. එහෙත් අපේ මේ අභ්‍යන්තර කාරණේ අපි ගැඹුරින් විමසා බැලිය යුතුයි. ඒකට උත්තරයක් තමයි සපය ගන්න කියලා බුදුදහම විශේෂයෙන් මඟ පෙන්නන්නේ. අර සාමාන්‍යයෙන් කියමනක් තියෙනෝනේ මේ පොළවේ තියෙන සියලුම කටු වර්ග අයින් කරන්න බෑ. මහ පොළවේ තියෙන. ඒ වගේම පොළවේ තියෙන අර වලගොඩැලි සියල්ල මහ පොළවේ සමතලා කරන්න බෑ. අපි ඇවිදින. අපි ඇවිදින්න කැමති තැන්වල තියෙන සියලු කටු කකුලේ ඇනින සුළු කටු අදීවත් කරන්න බෑ. ඒ වගේම අපි ඇවිදින්න කැමති සියලුම තැන් අපේ යටිපතුලේ ස්වභාවයට මුරුදු කරන්න සම කරන්න බෑ. ඒ නිසා අපිට පාවහනක් පාවිච්චි කරන්න කියලා කියන. එතකොට ඒ පාවහන පැලඳගත්තයින් පස්සේ අපිට අර බාහිරේ කටු තිබුණා අපිට ඒ කටු මතින් ඇවිදගෙන යෑමේ හැකියාවක් ලැබෙනවා. අපි ඇවිදින හැම තැනක්ම සම කරන්න සමමට්ටම් කරන්න මෘදු කරන්න අවශ්‍ය වෙන්නේ මොකද අපි පාවහන පැලඳගෙන තියෙන නිසා පා ආවරණයක් අපි යොදාගෙන තියෙන නිසා. ඉතින් එවැනි කියමනක් අපි අහලා තියෙනවානේ බාහිර ලෝකයේ ඒ කටු අයින් කරනවට වඩා තමන් සිරිප්පුවක් දාගන්න එක සපත්තුවක් දාගන්න එක වඩා ප්‍රඥා ගෝචරයි වඩා ප්‍රායෝගිකයි කියලා. ඒකෙන් කියවෙන්නේ නැහැ බාහිර ලෝකයේ යම් තැනක කටුවක් ඉවත් කරන්න පුළුවන් තැන සහ අවශ්‍ය තැන ඒක ඉවත් කරන්න එපා කියලා කියන්නේ නැහැ. මේ මධ්‍යම ප්‍රතිපදාව මේක පරිස්සමෙන් අපි තේරුම් ගන්නවා. නමුත් වඩා වැදගත් වෙනවා සිරිප්පුව දාගන්නේ. ඒ කියන්නේ අධ්‍යාත්මික தත්ත්වය වෙනස් කරගන්නේ. අපි අද මේ කතා කරන අප්පිය අමනාප අරුචි අකමැත්ත කියන මේ කාරණේ අපේ අභ්‍යන්තරයෙන් ඉවත් කරගන්නේ. ඉතින් ඔතෙන්දී අපිට ලොකු දායකත්වයක් ලැබෙනවා ලෝක ස්වභාවයේ තේරුම් ගැනීම තුල. දැන් අපිට මේක තේරුණා මං හිතන්නේ අපේ කල්යාණ මිත්‍රයන්ට. එක දෙයක් පිළිබඳව තියෙන එක පුද්ගලයෙක්ගේ ඒ ගතිය ගුණය අපිට වෙනස් කරන්න පුළුවන්. අර මං නිදර්ශනයේදී කිව්වේ යම් පුද්ගලයෙක් මා සමග කියපු කාරණේ ඇඳුම් ඇඳීම පිළිබඳ කාරණේ. එතකොට එයාට පුළුවන් වුණා එයාගේ දරුව දෙන්න ලවා එයා කැමති විදිහට ඇඳුම් අඳින්න. එතකොට එයාට දරුව දෙන්න පිළිබඳ ගැටුමක් නැහැ, දුකක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. ඒක ඉවරයි කියලා අපි හිතමු. එහෙත් එයා දකිනවා වෙනත් දරුවෝ. එහෙම නැත්නම් ඊට වැඩි අඩු වැඩි වයස්වල ජීවත් වෙන මිනිස්සු අර එයා මනාප නැති ආකාරයට ඇඳුම් අඳිනවා. දැන් එයාට මොකද වෙන්නේ? එයාගේ ප්‍රශ්නේ විසඳිලාද? එයාගේ ප්‍රශ්නේ සම්පූර්ණ විසඳන්න පුළුවන්ද? අර දරුව දෙන්න සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණු ආකාරයට ලෝකයේ සමාජයේ ඉන්න සිසු දරුවෝ සිසු මිනිස්සු සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ හැකිද ප්‍රායෝගිකව? එයාට ඒක කරන්න බෑ කියන එක අපිට තේරෙන්නේ ප්‍රඥාවෙන්.
ප්‍රඥාවට ගියොත් තමයි මේක ගැඹුරින් විශ්ලේෂණය කළ බැලුවොත් විවරණය කළ බැලුවොත් තමයි අපිට තේරෙන්නේ මේක ප්‍රායෝගික නැහැ කියන කාරණේ. එහෙනම් අපිට සිද්ධ වෙනවා මේ අපේ අභ්‍යන්තරයේ අපි ඇති කරගත්ත අමනාපයේ අරුචිය, අප්‍රියතාවය, අකමැත්ත අන්න ඒක අයින් කරගන්න. ඒක අයින් කරගත්තෙන් පස්සේ බාහිර සමාජයේ පුද්ගලයෝ පුද්ගල චර්යාවන්ගෙන් අපි ගත්ත එකයි මෙතෙන්දී නිදර්ශනයක් හැටියට. බාහිර පුද්ගලයෝ විවිධාකාරයේ ඇඳුම් ඇඳට මට ගැටලුවක් නෑ. මොකද මම කිසියම් ඇඳුම් අඳින රටාවක් අල්ලගෙන මං ඒකට අමනාපයක් ඇති කරගෙන නෑ. අමනාපයක් ඇති කරගෙන නෑ. මම තේරුම් අරගෙනත් ඉන්නවා විවිධ අය විවිධාකාරයෙන් ඇඳුම් අඳින්න කැමතියි කියලා. මා තුලනොත් මං ඒක දකිනවා. මමත් යම් ආකාරයකට මගේ ඇඳුම් ඇඳීමේ කලාව තුළ පුද්ගලිකත්වයක් නිරූපණය වෙන බව. ඒකත් මං දකිනවා. එතකොට ප්‍රශ්නේ විසඳෙනවා. ඇත්තටම බුදුදහම ඔන්න වගේ ගැඹුරු තැනකට ගිහිල්ලා තමයි ප්‍රශ්නෙට උත්තරේ සපයන්නේ. ඉතින් එතෙන්ට යන්නේ නැතුව අපි මේ මතපිටින් කරන අතගෑම, ඒ කියන්නේ අර මෙන්න මේ විදිහට ඇඳුම් ඇඳීම සමාජයේ සියලුම දෙනා නතර කළ යුතුයි වගේ බොළඳ තැනක අපි හිටියොත්, අවියක්ත බොළඳ තැනක අපි හිටියොත් මොකද වෙන්නේ? ප්‍රශ්නෙට ඇත්තටම උත්තරේ එන්නේ නැහැ. අනිත් එක තව අවුරු ගැටුම් ගැටළු ඇති වෙනවා. ඒ මම උත්සාහ කරනවා අනිත් අයගේ ඇඳුම් අඳින කලාව මට ඕන හැටියට වෙනස් කරන්න. සමහරවිට මම ඒකට සාක්ෂිත් ඉදිරිපත් කරනවා. එයි මම මගේ දරුවන්ට මං කියලා මං ඒ අර ඒ දරුවෝ ඒ විදිහට අඳින්නේ. එහෙනම් මොකද ඔයාලට බැරි? නමුත් එතන තියෙන්නේ මොකද්ද ඇත්තටම? ඒ දරුවෝ දෙන්න මා මත යැපෙන නිසා ඒ දරුවෝ අකමැත්තෙන් නමුත් මං කියන විදිහට ඇඳුම් අඳිනවා වෙන්න පුළුවන්. එතන තියෙන්නේ ඇත්තටම දරුවෝ තේරුම් අරගෙන දේ විදිහට අඳින්නේ නැත්තම් පියාගේ බලකිරීම මතද? මවගේ බලකිරීම මතද? ඒගොල්ලෝ එහෙම අඳින්නේ. ඒකත් එක කාරණයක්. නේ? අපි හැබවින් මේගොල්ලන්ගෙන් අහලා නැහැ. ඔයගොල්ලෝ මේකට කැමතිද? මං කැමැත්තෙන්මද නැත්තම් බලකිරීම නිසාද මේක කරන්නේ? එතකොට එහෙම බලකිරීම මත කෙරෙනවා නම් එතන ප්‍රශ්නේ විසඳිලා නැහැ ඇත්තටම. එතන බලපෑමක් කරලා නතර කරලා තියෙනවා. ඉතින් ওই විදිහට බලපුවම තව ප්‍රශ්න ගොඩක් අපි නිර්මාණය කරමින් සිටිනවා. අපේ අභ්‍යන්තර ගැටලුව විසඳීම පසෙක තබා බාහිර දේට බලපෑම් කිරීම හෝ බාහිර දේ වෙනස් කිරීමට යාම තුල. නැවතත් මම අවධාරණය කරනවා බාහිර දේට බලපෑම් කිරීම හෝ බාහිර දේ වෙනස් කිරීම කෙසේවත් නොකළ යුතුයි, ඒක අත්හැර දැමිය යුතුයි කියන තැන ඉඳගෙන නෙමෙයි මේ කතා කරන්නේ. එවැනි දේ කළ හැකි තැන, එවැනි දේ කිරීම සුදුසු නම්, කළ යුතු නම්, කළ හැකි නම්, පළමු කොට ඒ කළ යුතු නම්, කිරීම සාධාරණ නම්, කළ හැකි නම් කිරීම වැරද්දක් නැහැ. නමුත් ඇත්ත වශයෙන්ම ප්‍රශ්නේ විසඳෙන්න නම් මේ ආධ්‍යාත්මික කාරණේ ඇතුළත කාරණේට තමයි අපි අත තියන්න ඕන. අභ්‍යන්තරයේ තමයි අපේ මේ පිය සහ අප්‍රිය ලක්ෂණේ ඇති වෙන්නේ. ඉතින් ඒක සම්පයෝග වුණාම, අප්‍රිය සම්පයෝග වුණාම ගැටුමත්, පිය සම්පයෝග වුණාම ඇලීමත් අන්න රාග දේශ හටගන්න. එහෙනම් අපි මෙන්න මේ ගැටලුව හොඳින් නිරීක්ෂණය කරගෙන, ඒ කියන්නේ අපි අපේ අභ්‍යන්තරයෙන්ම මේක අපි දැකගෙන, එතකොට අපේ කාර්යය මොකද්ද? කමටහන මොකද්ද? ක්‍රියාකාරකම මොකද්ද? මේ ඇතුළත සාධකේ ඉවත් කර ගැනීම. ඒ කියන්නේ අපි කතා කරපු උදාහරණයෙන් ගත්තොත් මම පුද්ගලයන් ඇඳුම් අඳින ඇතැම් රටාවලට මම මනාපයක් ඇති කරගන්නෙත් නැහැ, ඇතැම් රටාවලට මම අමනාපයක් ඇති කරගන්නෙත් නැහැ. ඒ පුද්ගලයන් ඇඳුම් අඳින
රටාවන් කෙරෙහි මම උපේක්ෂාවෙන්. අවබෝධයෙන් යුතුව මම උපේක්ෂාවෙන්. ඔව්, ඒ පුද්ගලයාට එහෙම අඳින්නේ යාගේ රුචිය, යාගේ මනාපය එහෙම තියෙනවා. ඕක සරල සංසිද්ධියක් අපි ගත්තේ. විට වඩා බරපතල සංසිද්ධි තියෙන්නත් පුළුවන්. සාපරාදී ක්‍රියා, වැරදි වැඩ, අයහපත් දේවල්, සමාජ විරෝධී ක්‍රියා, ඒ වගේ දේවල් වුණත් තියෙන්න පුළුවන්. දැන් ඒවයිදී වුණත් අපි කළ යුත්තේ ඒවට මනාප සමනාප ඇති කර ගැනීම නෙමෙයි. ඒවයිදී අපි කළ යුත්තේ ඒවා හේතුඵල ධර්මානුකූලව තේරුම් අරගෙන ඇතුළත අපේ තියෙන මනාපමනාප අපි ඉවත් කරගන්න. ඉවත් කරගෙන අර බාහිර කාරණේ බරපතල නම්, සාපරාදී නම්, සමාජ විරෝධී නම්, පරිසරයට අහිතකර නම්, ඒක වෙනස් කරන්න කාරුණික මෘදුව මැදිහත් වීමක් තමයි අපි කළ යුත්තේ. ඉතින් අන්න එහෙම දෙයක් මේ අපිට බුදුදහමේ කරන මඟ පෙන්වීම. හොඳයි, මම සෑහෙන කාලයක් මගේ සාකච්ඡාව කරලා තියෙනවා. ඉතින් අපි මේක ධම් සභාවක්, ධර්ම සාකච්ඡාවක් නිසා ඔය කාරණේ මම ඔතනින් කොහොම මගේ කතා බහ අවසන් කරලා අපි ධම් සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට ඉඩ අවකාශ දෙමු අපි මේ කරන කතා බහට එකතු වෙන්න. මොන හරි ඔබට අහන්න, විමසන්න යමක් තියෙනවා නම්, හෝ සාකච්ඡා කරන්න යමක් තියෙනවා නම් අපිට පුළුවන් ඒ සඳහා යොමු වෙන්න. හොඳයි, මොනවාද අපිට කතා බහ කරන්න ගැටළු වශයෙන් හෝ ඉදිරිපත් කරන්න අදහස් වශයෙන් මේ සාකච්ඡාවට එකතු කරන්න යමක් තියෙනවා නම් අපි ඉදිරි කාලයේ ඒ සඳහා ගත කරමු. ස්වාමීන් වහන්සේ, මේ ඔය ඇඳුම් සම්බන්ධයෙන් කියන එක මගේ ජීවිතේ ළඟදී වුණ උදාහරණයක්. ඔය විදිහටම මගේ දරුවෝ දෙන්න යම් කිසි පන්සලකට යනකොට ඔය ඇඳුම් සම්බන්ධයෙන් විශේෂයෙන්ම අර තරුණ ළමයි තිබුවාම මගේ ප්‍රශ්න කරා, ඇයි අපි මේ විදිහට අඳින්න ඕනේ කියලා. ඉතින් එයාලට මං විස්තර කරලා දුන්නා. කොහොම හරි පන්සලට ගිහිල්ලා ඊළඟ ඊට පස්සේ දෙවනි සැරේ යනකොට මං ආයෙ මතක් කරේ නෑ. එයාලේ සුදුසු විදිහට ඇදගෙන මගෙත් එක්ක ගියා. දැන් එතෙන්දී මං මගේ හිත දිහා බලනකොට මං දැක්කේ එතෙන් ඇවිල්ලා හිටපු අනිත් ගෑනු ළමයි ඇඳලා ඉන්න විදිහයි, මගේ දරුවා ඇඳගෙන ඉන්න විදිහයි කම්පයා කරලා මගේ හිතේ අර ළමයා මේ සුදුසු නැති දෙයක් ඇඳගෙන ඉන්නවා කියලා ගැටීමකට වඩා ඇති වුණේ මේ නිකන් මාන්නයක් වගේ, මැනීමක් වගේ. නිකන් මගේ දරුවා හරි හොඳයි, එයා කියන දේ අහලා එයා මෙත්දී කරා කියලා. දැන් මට ඔය සිද්ධිය, ඔය මැනීම හරි එක උපාදානයක්ද ස්වාමීන් වහන්සේ? මේ කොහොමද පටිච්ච සමුප්පාදයට ඔය සිද්ධිය බහලා බලන්නේ කියලා තමයි මට දැනගන්න. ඔව්, මැනීම කියන දේ ස්වභාවිකවම සිද්ධ වෙන දෙයක්. ඒ කියන්නේ අපි යම් තැනකට ගියාම, දැන් ඔය අපි උදාහරණ හැටියට ගත්ත ඇඳුම් කියන නිදර්ශනය ගත්තොත්, ඉතින් අපි අපිට කොහොමද පිරිසක් ළඟට ගියාම අපිට ඒ ඇඳගෙන ඉන්න ඇඳුම් ඇඳගෙන ඉන්න තාල ඒවා අපිට පේනවා. ඒක මනසින් සංසන්දනය වෙනවා කොහොමටත්. ඒක විශේෂයෙන් ඔය වගේ ආගමික ස්ථාන නැත්නම් විශේෂ අවස්ථාවල අර මෙන්න මෙහෙම ඇඳුමක් ඇඳිය යුතුයි කියලා සම්මතයක් තියෙන තැනකට ගියාම ඔය සංසන්දනේ වීමට වහම කෙරෙනවා. මේ මොනවාද මේ ඇඳගෙන ඇවිල්ලා තියෙන ඇඳුම් ආදී වශයෙන් කියලා. ඒ සංසන්දනේ වීම, ඒකට තමයි පාලින් අපි මාන කියන්නේ. ඒ මැනීම ප්‍රශ්නයක්, ඒ සංසන්දනේ වීම මානසින් සිද්ධ වෙන්නේ, ඒක ගැටලුවක් නෑ. ඒක සමහර වෙලාවට අපි මනලත් බලන හිතාමතාම නොහිතාම ඒක සිද්ධ වෙනවා. පටිච්ච සමුප්පන්න ආකාරයෙන් හේතුඵල ධර්මානුකූලව ඒක සිදු වෙනවා. නමුත් බුදුදහම කියන්නේ මේ මැනීමට අදාළ කරුණු පහක් තියෙනවානේ. ඒ කියන්නේ
මනින්නෙක් ඉන්නෝ මනිනු ලබන්නෙක් ඉන්නෝ මැනීමට භාජනය වෙන කෙනෙක් ඉන්නවා. එතකොට පුද්ගලික වශයෙන් දෙන්නෙක් අපිට පෙන්වන්න පුළුවන්. ඊළඟට අර මනින කෙනාට මිනුම් දණ්ඩක් තියෙනවා. ඒක තුන්වෙනි කාරණේ. ඊළඟට මේ මනින කෙනා මේ මිනුම් දණ්ඩ පාවිච්චි කරලා මනින ක්‍රමයක් තියෙනවා. මේ මනින ක්‍රමයේ හතරවෙනි කාරණේ. එහෙම මැනලා එයා යම්කිසි මිනුම් ඵලයක් ඉදිරිපත් වෙනවා. එයා ලබා ගන්නවා. මේ ඵලය පස්වෙනි කාරණේ. එතකොට මේ පහ අපිට ස්වයංක්‍රීයම වගේ සිද්ධ වෙනවා. දැන් අනිත් එක්කෙනාගේ යම් කෙනෙක් ඇඳුමක් ඇඳගෙන ඇවිල්ලා තියෙන ඒ ඇඳුම මෙතෙන්ට ගැළපෙනවද නැද්ද හොඳට ආදී වශයෙන් මනින පුද්ගලයෙක් ඉන්නවා. එතකොට ඒ දෙන්න. අර මනින පුද්ගලයා මොකෙන්ද මනින්නේ අනිත් එක්කෙනාගේ ඇඳුම? ඒ ස්ථානය ගැන සලකලාද? ආගමික භාවයක් ගැන සලකලාද? වයස සලකලාද? මොකක් කරේ යා මනින්න මේක හොඳයි හෝ නරකයි කියන්න යා තුල තියෙනෝ අභ්‍යන්තරේ මිනුම් දණ්ඩක්. එක්කෝ මේක වයසට ගැලපෙන්නේ නැහැ කියයි. එහෙම නැත්නම් මේ ස්ථානයට මේක ගැලපෙන්නේ නැහැ කියයි. මේ අවස්ථාවට ගැලපෙන්නේ නැහැ කියයි. මේ වැඩේට මොකක් කරේ අපිට මිනුම් දණ්ඩක් තියෙනවා. ඒ වගේම මේ මිනුම් දණ්ඩෙන් අපි මනින පුද්ගලයා පුද්ගලයේ කණිකාගේ ඇඳුම මනිනවා. ඉඳගෙන ඉන්න ආකාරයේ මනින. මැනලා එයා නිගමනයක් කරනවා, ප්‍රතිඵලයක් ගන්නවා, මිනුම් ඵලයක්ට එනවා. මේක හොඳයි, මේක නරකයි ආදී වශයෙන් කියලා. එතකොට ওই කාරණා පහම මානෙය තුල තියෙනවා, මැනීම තුල තියෙනවා. මේ පහ ස්වභාවිකයි කියලා අපි පිළිගන්නේ. හැබැයි අපේ ධර්මයේ කියන්නේ මේ එකක්වත් දැඩිව ගන්න එපා. මනින්න, මනිනු ලබන්න, මිනුම් දණ්ඩ, මිනුම් ක්‍රමය, මිනුම් ඵලය. මොකක් කරේ මේ එකක් හෝ අඩුම වශයෙන් එකක් හෝ දැඩිව ගත්තොත් තමයි ගැටලුව පැන නගින්නේ. එහෙම නැත්නම් මේ ගැටලුව පැන නගින්නේ නැහැ. එහෙම එකක් ඇති වෙන්නේ නැහැ. ඉතින් හේතුඵල ධර්මතාවයට කියොත් මේක පටිච්ච සමුප්පන්න විදිහට සිද්ධ වෙනවා. මේ පහම මේ මැනීමට අදාළ ක්‍රියා මේ සිද්ධි මේ කාරණා පහම පටිච්ච සමුප්පන්න. යම් පුද්ගලෙක් යම් ආකාරයකට අඳින්න පුළුවන්. ඒක තව කෙනෙක් දකින්න පුළුවන්. දකින පුද්ගලයා තුළ කිසියම් ආකාරයක මිනුම් දණ්ඩක් තියෙන්න පුළුවන්. නේ? ඒ මිනුම් දණ්ඩෙන් එයා මනින්නත් පුළුවන්. මැනලා කිසියම් ප්‍රතිඵලයක් ගන්නත් පුළුවන්. ඉතින් මේවා හේතුඵල ධර්මානුකූල සිද්ධි. ඉතින් අපේ ධර්ම කියන්නේ ඒක හේතුඵල ධර්මයක් හැටියට දකින්න, පටිච්ච සමුප්පන්නයක් විදියට දකින්න මාන මැනීම් ක්‍රියාවලිය කියන එක. හැබැයි ඒ පහෙන් එකකවත් එකකටවත් තදින් කැමැති වෙන්නවත් තදින් අකමැති වෙන්නවත් එහෙම ගියොත් තමයි අපේ ගැටලුව ඇති වෙන්නේ. ගැටලුව ඇතුලේ තමයි ඉස්සෙල්ලා පටන් ගන්න. මනින කෙනාගේ පැත්තෙන් මේක පටන් ගන්න ගැටලු. දැන් මම නම් අනිත් එක්කෙනාව මනින්නේ ඇත්තටම ගැටලුව පටන් ගන්න මාතුලේ. ඉතින් මැනලා සංසන්දනය කරලා ඒක ස්වංව වගේ කෙරුණට මම දැනගන්න ඕන මගේ මිනුම් දණ්ඩ දැඩිව නොගන්න. මගේ මිනුම් ක්‍රමය දැඩිව නොගන්න. මම මැනලා ගත්ත ඵලය හොඳයි හෝ නරකයි කියලා ගත්ත ඒ නිගමනේ අපි ඒකට වonnan නිගමනේ කියමු. ඒකේ දැඩිව බැස ගන්න හොඳ නැහැ. ඒ දැඩිව බැසගත්තු ගමන් තමයි මගේ අභ්‍යන්තරයේ ගැටුමක් ගැටීමක් ඇති වෙන්නේ. ඔන්න ඔහොම දෙයක් අපි ඔතෙන්දී මං හිතන්නේ තේරුම් බේරුම් කරගත යුත්තේ කියලා. එතකොට ඔබතුමීට තවත් ඒ ගැන මොකක් හරි අදහසක් තියෙනවද? පැහැදිලි වුණා ස්වාමීන් වහන්ස. ඒකදන අර දැන් අපි පාදාන වෙන්නේ දැඩිව ගන්නවා කියන එක නිකන් මාත්‍රාවක් මෙච්චර ප්‍රමාණයක් කියන එක ඒක එක එක පුද්ගලයන්ව වෙනස් වෙනවද ස්වාමීන් වහන්ස? ඔව් ඒක හරි වැදගත්. ඔය මත්තඤ්ඤ මාත්‍රාව දත යුතුයි කියන කාරණේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ බොහොම දැඩිව අවධාරණය කරලා තියෙනවා. ඒ මාත්‍රාව වෙන්නේ ප්‍රමාණය වෙන්නේ අර
දුක්ඛ සමුදය වෙන තැන. ඒ කියන්නේ ගැටුමක් ගැටලුවක් ඇති නොවන තැන දක්වා අපිට මාත්‍රාව කියන්න පුළුවන්. දැන් ඔබතුමී ඔබතුමීගේ දරුවන්ට ඔබතුමීට පුළුවන් ඇඳුම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කරන්න දරුවන් සහ ඔබතුමී අතර ගැටලු ඇති නොවන තා. ඒ තා තේරුම් කර කර මෙහෙම මේ විදිහට අඳින්න කියලා එහෙම නිර්දේශ කරත හැකි. හැබැයි යම් මොහොතක ඔබතුමී දරුවනුත් අතර ගැටුමක් නිර්මාණය වෙන තැනට මේ ක්‍රියාව ආවනම් එතෙන්දී බුදුදහම කියනවා අන්න අපේ මාත්‍රාව ඉක්මෙව්වා. අන්න සීමාව පැන්න. මොකද එතන දුක්ඛ සමුදය වුණානේ. අන්න ගැටලුව පැන නැගුණනේ. එතනින් එතෙන්ට අපිට එන්න බෑ. මොකද අපි දුක්ඛ නිරෝධයට නේ යන්නේ. ගැටුම් ගැටලු ප්‍රශ්න අරුබුදාරවුල් ඇති කරගන්න තැනට නෙවෙයි යන්නේ. එහෙනම් එතෙන්දී අපිට නතර වෙන්න වෙනව එක්ක. එහෙම නැත්නම් එසේ ආපහු ඒක සාකච්ඡා කරලා හෝ මොකක් හරි ක්‍රමයකට ඒක ගැටුමක් ගැටලුවක් ඇති නොවන තැනට අපි මේක පවත්වාගෙන යන්න ඕනේ. ඒක තමයි මාත්‍රාව. ඒක තමයි තැන. ඒක තමයි මැද තැන. මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ ඇත්තටම ඔතන අපි ගත්ත නිදර්ශනය ගත්තොත් ඇඳුම් ඇඳීම පිළිබඳ කිසියම් නිර්දේශයක් නෙමෙයි මැදමාවත කියලා කියන්නේ. මෙදමාවත කියලා කියන්නේ ඇඳුම් ඇඳීම කියන ක්‍රියාවලියෙන් කිසියම් ගැටලුවක් ගැටුමක් Tamanට අයහපතක් නොවන තව කෙනෙකුට අයහපතක් නොවන තැන අන්න ඒක හඳුනාගෙන එතන මේක පවත්වාගෙන යන ගැටුමක් ගැටලුවක් ඇති නොවන මට්ටමක මේක පවත්වාගෙන යන මෙතෙන්දී අපිට හරියට බුද්ධිය ප්‍රඥාව ලොකු දායකත්වයක් සපයනවා ඒක නිම්මක් හැටියට හදලා ඒක ක්‍රියාත්මක කරන්න යනවට වඩා බුදුදහම කියන්නේ ඒකයි හොඳට ප්‍රඥාවෙන් තේරුම් ගන්න මෙන්න මේ මට්ටමට එනකන් මට නිර්දේශ කරන්න පුළුවන් අම්මට තාත්තට ගැටුමක් ඇති නොවන තාක් දරුවන්ට යම් යම් නිර්දේශ ඉදිරිපත් කරන්න පුළුවන් ඔයා මෙහෙම අඳින්න මෙතෙන්ට යනකොට මේ විදිහට අඳින්න හැබැයි ඒක අවබෝධ කරලා දෙමින් දෙමින් යනකොට යාටත් ඒක තේරෙයි උවෙතෙන්ට මේ විදිහට අඳින එක තමයි වඩා සුදුසු කියලා. හැබැයි ඒක වළංගු වෙන්නේ අපේ දහමට අනුව ඒ මවගේ පියාගේ නිර්දේශ වළංගු වෙන්නේ ගැටුම ඇති නොවන තා. ගැටුම ඇති වෙනවා නම් ඒක බුදුදහම බාරගන්නේ නැහැ. මොකද එතනම දුක්ඛ සමුදය වෙලා එක්කෝ ඒක දරුවට ගැටලුවක් බවට පත් වෙලා එක්කෝ මවට හෝ පියාට ඒක නිර්දේශ කරන පුද්ගලයාට ඒක ගැටලුවක් බවට පත් වෙලා ඉතින් එතකොට මේක දුක්ඛ නිරෝධයක් වෙන්නේ නැහැ ප්‍රශ්නේ නිමාවක් වෙන්නේ නැහැ මේක ප්‍රශ්නේ අලුත් ප්‍රශ්නයක් නිර්මාණය කෙරුවා වෙනවා ඉතින් එහෙම එකක් බුදුදහම යෝජනා කරන්නේ නැහැ එහෙනම් මාත්‍රාව මැදතැන වෙන්නේ හැමතිස්සෙම ගැටලුවක් නිර්මාණය නොකරන තැන ඒ වගේම අනිත් පැත්තෙන් පවතින ගැටලුව ලිහෙන තැන, හිමා වෙන තැන තමයි මැද තැන වෙන්නේ. බුදුදහමේ නිර්දේශිත තැන වෙන්නේ අන්න ඒක. ඉතින් ඒක හොයාගන්න එක අපේ දක්ෂකම. අපි දක්ෂ වෙන්න ඕන මේ මැද තැන, මේ පොයින්ට් එක, මේ මාත්‍රාව අල්ලගන්න. අල්ලගන්න බැරි නේ ඇත්තටම ඔක. ගැටලුව මේ අමාරු නෑ. හැබැයි අපි පූර්ව නිර්දේශයන් වගේ ඔළුවේ තියාගෙන මේ වැඩේට බැස්සොත් නම් අපිට මැද තැන අල්ලගන්න බැරි වෙනවා. එතකොට අපි හැමතිස්සෙම ඒක අර උදාහරණයක කියලා කියනවා අපි අර යම්කිසි දිග ලීයක් වගේ දෙයක් අපි තනි පුද්ගලයේ කරට ගන්නකොට අපි ඒකේ එළියේ දෙපැත්ත තුලණය වෙන බර දෙපැත්තට තුලණය වෙන මධ්‍ය ලක්ෂ්‍යය අපි හොයා ගන්නවා. උස්සලා උස්සලා බර දෙපැත්තට සම වුණාම තමයි අපිට ඒක කරට ගන්න පුළුවන් වෙන්නේ. එක පැත්තකට බර වැඩි වුණොත් ඒ ලීයේ ඒ කොටය අපිට කරට ගන්න බෑ. ඒක එක පැත්තක් බිම වදිනවා. හරි ඒක ගන්න බෑ. හැබැයි කරට ගන්න පුළුවන් අර මධ්‍ය ලක්ෂයේ හමු වුණා. මේ මධ්‍ය ලක්ෂයේ
අපි හොයා ගන්නවා. අන්න ඒ වගේ මම මේ නිදර්ශනයක් කියන්නේ. ඒ වගේ මේ හැම වැඩකම ගැටුම ඇති නොවන මට්ටම ඔකට තාණ කියලා කියනවා පාලි භාෂාවෙන්. අපේ ධර්මයේ සමහර තැන්වල තියෙන්නේ තාණ කියලා. සමහර තැන්වල කියන්නේ මත්ත කියලා, මාත්‍රාව, තාණ. ඒක අපි දැන් හොයා ගන්න පුළුවන්. මේ දක්වා ගැටුමක් නැහැ. මෙන්න මේක මෙහෙම කරන්න කිව්වම තමයි ගැටුම තියෙන්නේ. එතකොට අපි හිතමු දරුවෙකුට ඇඳුමක් අඳින්න කිව්වම එයාගේ එක්තරා තැනකදී තමයි එයා ඒකට ගැටුම එන්නේ. අපි එහෙනම් අපිට සිද්ධ වෙනවා එතනින් නතර වෙන්න. ඒ වගේ මේකේ මාත්‍රාව, මේකේ මැද තැන, මධ්‍ය ලක්ෂ්‍ය, දුක්ඛ නිරෝධය වෙන පොයින්ට් එක අපිට අල්ලන්න පුළුවන්, හොයන්න පුළුවන්. හොඳින් පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. මේ ඔය තාන කියන වචනේ ඇහෙද්දි මට එකපාරටම මතකේට ආවේ අර සුරාමේරේ මජ්ජ පමාදත් තානා කියන එක. එතකොට එතන තාන කියන වචනේ එනවද ස්වාමීන් වහන්සේ? ඒ සබාල තේරුමකින්ද එතන එන්නේ? ඔව්, මජ්ජ පමාද තාන, ඊළඟට ඔය ධාරණ මණ්ඩන විදූෂණ තාන. එතකොට මේ තැන්වල කියන්නේ ඒක තමයි. දැන් ඔය මත් වෙන ද්‍රව්‍ය ලෝකේ තියෙන්න පුළුවන්. සෝබාධාමෙත් තියෙනවනේ මත් වෙන ද්‍රව්‍ය වනතරන් තියෙන. ඒවා අපේ ශරීරගත වුණොත් මත් වෙනවා. ඒ ද්‍රව්‍ය වල තියෙනවා අර මජ්ජ තානියයි පමාද තානියයි කියන දෙක. ඒ කියන්නේ මජ්ජ කියන්නේ අපේ ශරීරය තමන්ට හසුරවා ගන්න බැරි තත්වයට වැටෙනවා. පමාද කියන්නේ ප්‍රකෘති සීයේ නැති වෙනවා. එතකොට යම් කෙනෙක් මජ්ජ පමාද තානයට වැටුණොත් එතනින් පස්සේ යාගේ තත්වේ තාම නරකකට හැරෙනවානේ. ඒකයි කියන්නේ මේ මට්ටමට එන්න එපා, මේ තත්වයට එන්න එපා, මේ තත්වයට වැටෙන්න එපා කියන නිර්දේශයක් යෝජනාව බුදුදහම කරන්නේ. ඒක මජ්ජ පමාද තානෙ. එතන තාන කිව්වේ අර මාත්‍රයේ මට්ටම ලෙවල් එක ගැටුම ඇති වෙන තැන එතන තමයි. ප්‍රශ්නේ අරුබුදේ ආරවුල ගැටලුව නිර්මාණය වෙන්නේ එතන තමයි. එතනින් යට ඔය කියන මජ්ජ කියන தത്വේ නැහැ, පමාද කියන தത്വේ නැහැ. එහෙනම් මජ්ජ පමාද තානෙට වැටෙන තැන අපි සොයා ගන්න ඕන. ඕක ඇත්තටම වර්තමානයේ මද්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගත්තොත් නම් මේක හරි අමාරුයි මේක පැහැදිලි කරන්න. නමුත් අර පුරාණයේ හුඟක් වෙලාවට සෝබාදහමෙන් නිර්මාණය වෙච්ච දේවල් තිබුණා, ඒව භාවිතා කරොත් අපි මත් වෙනවා. ඉතින් ඒ මත් වීම මජ්ජ සහ පමාද දෙකම, ඒ දෙකට වැටුණොත් මිනිස්යාගෙන් වෙන මිනිස්යාට ලොකු හානියක් වෙනවා. පුද්ගලයාට හානියකුත් වෙනවා, ඒ පුද්ගලයාගෙන් බාහිර සමාජයට හානියකුත් වෙනවා. එතෙන්ට වැටෙන්න එපා කියන එකයි එතන කියන්නේ. එතන තාන තියෙනවා. තාන කියන්නේ අර ගැටලුව නිර්මාණය කරන මට්ටම. ඒ මට්ටමට එන්න එපා. එතෙන්ට આવොත් තමයි ගැටලුව නිර්මාණය කරන්නේ. ඊළඟට ධාරණ මණ්ඩන විභෝසන තාන. ඒත් එහෙමයි. දැන් ධාරණ මණ්ඩන විභෝසන ඔය සාමාන්‍යයෙන් කරන දේවල්. ධාරණ කියන්නේ දැරීම් කියලා කියන්නේ. අපිට සරලව කියන්න පුළුවන් යම් යම් දේවල් එල්ලා ගැනීම, ඇඳ පැළඳ ගැනීම වගේ ශරීරයේ පැත්තෙන් ගත්තොත්, බාහිර දේවල් ගත්තොත් බාහිර යම් යම් දේවල් අපි එල්ලනවා යම් යම් හේතු නිසා. යම් යම් සමායතේ කාලංකාරයේට මොන හරි දෙයකට වෙන්න පුළුවන්. මණ්ඩන කියන්නේ ඒ තියෙන දේම කිසියම් ආකාරයකට සකස් කිරීම. විභූෂණ කියන්නේ අලුතෙන් විසිතුරු කිරීම කියන එක. ඉතින් මේවයි කියන්නේ අපි බාහිර ලෝකයේ කරන දේවල්. ධාරණ මණ්ඩන විභූෂණ තානෙට ගන්න එපා. ධාරණ මණ්ඩන විභූෂණ කියන මට්ටමට ආවොත් ගැටලුව. ධාරණ මට්ටමට આવොත් ගැටලුව, මණ්ඩන මට්ටමට આવොත් ගැටලුව, විභූෂණ මට්ටමට આવොත් ගැටලුව කියන එකයි මේ කියන්නේ. ඒක නිසා ධාරණ මණ්ඩන විභූෂණ තානා
බේරමානි. ඒක අපිට යමක් අවශ්‍යතාවයකට අපි එල්ලුවට ඒක ගැටලුවක් නිර්මාණය වෙන ආකාරයට එල්ලන්න එපා කියන එක මේ කියන්නේ. ඒ කියන්නේ එහෙම එල්ලුවම ගැටලුවක් නිර්මාණය වෙනවා. එතකොට ධාරණ තානය යන්නේ ඒක තමයි. එල්ලන්න පුළුවන් මට යමක්. අපි මේ සරල උදාහරණයක් කියමුකෝ. අපි යමක් එල්ලනවා යන්නේ නායකයේ ඇඟේ වදින්. හැබැයි අපි එල්ලන්නේ ඒක එල්ලලා තියන්න ඕන නිසා. එතන එල්ලීමේ අවශ්‍යතාවයක් තියෙනවා. හැබැයි මේක එල්ලලා තියෙන තැන සහ ආකාරය අනුව තව කෙනෙක්ගේ ඇඟේ වදින්න පුළුවන් යනකොට. නැත්තම් පටලෙන්න පුළුවන් තව කෙනෙක්ගේ. මේ එල්ලලා තියෙන ආකාරයෙන්. එතකොට අන්න ගැටලුව ඇති කරන මට්ටමට ඒක ඇවිල්ලා. එහෙම නෙමෙයි ඒක එල්ලන්න ඕන. නමුත් ඒක කෙනෙක්ගේ ඇඟේ පැටලෙන, කෙනෙක්ගේ ඇඟේ වදින, නැත්තම් වෙනත් බාධාවක් ඇති නොවන විදිහට ඒක එල්ලන්න. එතකොට අර ගැටලු ඇති කරන මට්ටම ඒක ඇවිල්ලා නැහැ. එල්ලලා තියෙනවා. මණ්ඩණයත් එහෙමයි. මණ්ඩණ තානේ කියන්නේ කිසියම් ආකාරයකට අපිට යමක් හදන්න තියෙන දෙයක් නව ආකාරයකට සකස් කරන්න පුළුවන්. හැබැයි ගැටලුවක් නිර්මාණය වෙන ආකාරයට ඒ නව සකස් කිරීම, හැඩගැන්වීම නොකළ යුතුයි කියන එක. මණ්ඩන කියන්නේ උගක් වෙලාවට ඔය ශරීරාංග හෝ බාහිර දේවල් හෝ ස්වභාවිකව පවතින ආකාරය නෙමෙයි, ඊට වඩා වෙනස් විදිහකට සකස් කිරීම. දැන් උදාහරණයක් ඇටියෙත මම අද්දුරු දෙයක්. දැන් අපේ තේවගාවේ, ලංකාවේ තේවගාව තියෙනවා, අපේ මධ්‍යම පළාතට එහෙම ගියොත් තේවගාවේ කරන දෙයක් තමයි කප්පාදු කිරීම කියලා එකක් කරනවා. ඒ කියන්නේ කප්පාදු කිරීම එක් ගස් එක්තරා මට්ටමකට කපලා සකස් කරනවා. ඒකට හේතුවක් තියෙනවා. ඇයි තේ ගහක් කප්පාදු කරන්නේ කියලා. හැබැයි මේ තේ ගස් කප්පාදු කරපුවාම කප්පාදු කරලා තියෙන තේ රත්තකට ගියාම ඇහැට බැලුවම හරි ලස්සනයි. ඒ එතන තේ ගස් කප්පාදු කරලා තියෙන කිසියම් අවශ්‍යතාවයක. ඒකට අපිට කියන්න පුළුවන් මණ්ඩන කිරීමක් කියලා. තේ ගහ ස්වභාවිකව හැදුනොත් ඔහොම නෙමෙයි තියෙන්නේ. තේ ගහ ස්වභාවිකව හැදෙන්නේ ඇරියොත් ඒක හැදෙන විදිහ අපි දන්නවා. එහෙත් තේ ගහේ ප්‍රයෝජනීය ගැනීම සඳහා තේගහ මණ්ඩන කිරීමක් කරන එක්තරා ආකාරයකට සකස් කිරීමක් කරන මණ්ඩන කියන එකෙන් අදහස් කරන්නේ. ඉතින් ඒක තේගහේ අවශ්‍යතාවයට තේ කර්මාන්තයේ තේගහේ ඵලදායීතාවයේ ඉහළ නංවා ගන්න කරන වැඩ. බැලුව බැලමට මේක ලස්සන නිසා සාමාන්‍යයෙන් තව කෙනෙක් තමන්ගේ නිවසේ තියෙන අනෙක් ගසුත් ওই විදිහට කරන්න ඉඩ තියෙනවා. එතකොට සමහර වෙලාවට එසේ මණ්ඩන කිරීම, වෙනත් ගස් මණ්ඩන කිරීම වෙන ගැටලුවක් නිර්මාණය කරන එකක් වෙන්න පුළුවන්. වෙනත් අපේ ඵලදායී ගහක ඵලදායීතාවයෙන් නැති වෙන්න පුළුවන් මේසේ කප්පාදු කිරීම. අර විදිහට ලස්සනට බෝල කරලා හරි, ඇඩ කරලා හරි, මට්ටම් කරලා හරි හදන්න යෑම ගැටලුවක් නිර්මාණය කරන එකක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දැන් මණ්ඩන තාණය මොකද්ද කියලා අපි තේරුම් ගන්නවා. ඊළඟට විභූෂණ තාණය. යම් යම් දේවල් වල අපි උදාහරණයක් ඇටියට අපි යම් යම් දේවල් වල තීන්තාලේප කරා යකඩවල, ලීවල, අපේ බිත්තිවල තීන්තාලේප කරා මොකටද? ඒවයි ආරක්ෂාව සඳහා. මුලක් කළා යකඩේ මල කණ එක වළක්ව ගන්න, ලීයේ දිරාපත් වෙන එක වළක්ව ගන්න, බිත්තියට සමහර වෙලාවට වතුර ඇදිලා බිත්තිය වතුර උරන එක වළක්ව ගන්න වගේ දේවල් වලට අපි ඊට ඒකට කෝඩ් එකක් නැත්තම් තීන්තාලේපනයක් කරා වෙන්න පුළුවන්. එතකොට ඒකේ තියෙනවා යම්කිසි අවශ්‍යතාවයක්. නමුත් මේ තීන්ත ගාපුවම කිසියම් ඇහැට ප්‍රියමනාප ගතියකුත් එන්න පුළුවන්. ඒ තීන්තේ තියෙන වර්ණය හෝ මොකක් හරි හේතුවක් නිසා. දැන් ඕක දැකලා ඕනේ නැති තැන්වල තීන්ත ගන්න පටන් ගන්නවා නේද? තීන්ත නොගෑවෙදු තැන්වල. එතකොට එන්නේ අන්න අර විභූෂණ තානේ තේනවා. මේක හරි ප්‍රඥාවෙන් තේරුම් ගන්න ඕන කාරණය. තාන කියන එක අජ්ජ ප්‍රමාද තානේ, මදේට සහ ප්‍රමාදයට වැටෙන මට්ටම මොකද්ද? ඊළඟට
ධාරණ ඨාන, මන්දන ඨාන, විභූෂණ ඨාන මොකද්ද? ඔය වගේ. ඉතින් තවත් ධර්මයේ ඔය මාත්‍රාව හඳුන්වන්න ඨාන කියන වචනේ යෙදිලා තියෙනවා. ඒ කියන්නේ හැමතිස්සෙම ගැටලුව නිර්මාණය කරන තැන තමයි ඨාන කියන්නේ. එතකොට එතෙන්ට එන්න එපා. එතනින් පහළ තියාගන්න. මොකද බුදුදහම ඉලක්කය ගැටලු නිර්මාණය කිරීම නෙමෙයි. ගැටලු වලින් තොරව දුක්ඛ නිරෝධය තමයි. මේ ඨාන කියන්නේ දුක්ඛ සමුදය වෙන තැන. මේ මට්ටම. ඉතින් එතෙන්ට නොයා යුතුයි කියලා. ඕක ගාක් දේවල් වලට අදාළව අපි තේරුම් ගත යුතුයි. දැන් ඔය සිඟාලුවද සූත්‍රයේදී එහෙම ඔය ඨාන විස්තර කරන විවිධ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. දැන් උදාහරණයක් ඇටියට ධනය අපි හම්බ කරන්න ඕන, හම්බ කරද්දි ගැටලු ඇති කරන තැන පෙන්වන. මෙන්න මේ විදිහට හම්බ කරොත් මෙහෙම හම්බ කරන්න කියොත් ගැටලු ඇති වෙනවා කියලා. ඊළඟට වියදම් කරද්දිත් ඔය ඨානේ පෙන්වන, ඔය මාත්‍රාව පෙන්වන. අපි මුදල් හම්බ කරන්නේම වියදම් කරන්නේ. හැබැයි මෙන්න මෙහෙම වියදම් කරොත් මේ විදිහට මේ දේවල් වලට, මේ වැඩවලට වියදම් කරොත් ඒක ඇති වෙනවා කියලා. වෙන දෙයක් නෙමෙයි ඇවිදීම. උදාහරණයක් ඇටියෙද අපි සාමාන්‍යයෙන් ඇවිදින්නෝ, ඇවිදින්න ඕන, ඇවිදීම ස්වභාවික දෙයක්. ඇවිදීම පවා ගැටලුවක් වෙනවා මෙන්න මේ විදිහට කියලා. ඒවයි පවා මේ මාත්‍රාව, මේ ගැටලුව නිර්මාණය කරන තැන, දුක්ඛ සමුදය වෙන තැන පෙන්වන්නේ. ඒ වගේ. ඉතින් අපිට මේක තාන කියන ඒ අදහස, ඒ සංකල්පය අපි තේරුම් ගන්න හිතුවොත් අපිට පුළුවන්කම තියෙනවා හැම දෙයකම ගැටලුව නිර්මාණය වෙන පොයින්ට් එක, ඒ තැන, ඒ ලක්ෂය, ඒ හැරවුම් ලක්ෂය, ඒ ලෙවල් එකේ මට්ටම අපිට අඳුනගන්න. ඒකයි දැන් අපි සරල උදාහරණයක් කිව්වා. අපි ආහාරයකට ලුණු දානවා. එතකොට ඒකේ තානේ මොකද්ද? අපි ඕක දිවගගා කකා බලනු ලුණු ඇද්ද කියලා. එක තැනක් එනෝ ඒ පොයින්ට් එකට එහා ලුණු දැම්මොත් වෑංජනේ අයින් කරන්නේ. ඒ වෑංජනේ කන්න බැරි වෙනවා. අන්න ඒක තමයි මාත්‍රාව. ඒක තමයි පොයින්ට් එක. ඒක තමයි මට්ටම. ඒක තමයි ලෙවල් එක. ඒක තමයි ගැටලුව නිර්මාණය කරන තැන. ඒකට ලුණු නොදත් බෑනේ. ලුණු අවශ්‍යයි ආහාරයේ ඒ රසය එක පැත්තක යන පැත්තෙන් ශරීරයට යම් ලුණු ප්‍රමාණයක් අවශ්‍යයි. නේ? දැන් අපිට ශරීරේනොත් දැනෙනවා සමහර වෙලාවට ලුණු, ශාරීරික ලුණු අවශ්‍යතා ප්‍රමාණය පහළ ගිහිල්ලා නම් ඒත් ගැටලුවක්. වැඩි වුණොත් ඒත් ගැටලුවක්. ශරීරයට මොනවාට වැඩි ලුණු ඇතුල් වෙලා තිබුණොත් ඒත් ගැටලුවක්. ශරීරය යම් යම් ඉන්ද්‍රයන්ට බලපෑම් කරනවා. ශරීරයට අවශ්‍ය ලුණු ප්‍රමාණයට අවශ්‍ය ප්‍රමාණයට අඩු වෙනනම් සමහර ෆන්ක්ෂන්ස් නැතුව යනවා. සමහර ඉන්ද්‍රියන් වැඩ කරන්නේ නැතුව යනවා. එහෙනම් ඒකේ තියෙනවා නේද අර මාත්‍රාවක්, ඒක ලෙවල් එකක්. අන්න ඒක තානේ. ගැටලුව නිර්මාණය කරන තැන තමයි මේ තාන කියන්නේ. ඒක අපි දැනගන්න ඕන. දැනගෙන එතනින් පහළ ගැටලුව නිර්මාණය නොකරන තැන මේ දේවල්, මේ දේවල් පවත්වා ගත යුතුයි. ඒක තමයි මේකේ අදහස. තාන, මත්ත වගේ වචන වලින් කියන්නේ ඒක තමයි. හොඳින් පැහැදිලි වෙනවා ස්වාමීන් වහන්ස. මේ වෙලාව තියෙනවා නම් මම තවත් ප්‍රශ්නයක් අහන්න විසෝවිද? කමක් නැහැ, වෙලාව තියෙනවා. ස්වාමීන් වහන්ස දැන් මේ මත්ද්‍රව්‍ය භාවිතය කියන එතන සුරාමේරේ මජ්ජපමා කියන තැන ස්වාමීන් වහන්ස බල්ලාගේදී නෝටිස් කරපු දෙයක් තමයි මේ. දැන් ගොඩක් අය අබ්බහි වෙලා ඉන්නවා, තරුණ අය, පොඩි ළමයි වුණත් මේ YouTube එකේ YouTube shorts කියන ඒවා බලන්න. ඒවා හරි කෙටි YouTube එක. එයාලා එකක් ඉවරෙලා තව එකක් නෑ, ඇඩික්ට් වෙලා ඒක එක දිගටම බලනවා. මේ හිස්ට්‍රියකට ගිහිල්ලා බැලුවොත් එහෙම හරියට ගොඩ කියන වෙලාව යනවා දැනෙන්නේ නැහැ, නිකන් ඇබ්බැහිවීම. එතකොට ඕක අපිට දාන්න පුළුවන් නේ සුරාමේරේ මජ්ජපමා දත්තාන කියන සිල්පදයට? නෑ, එතන සුරාමේරේ නෙමෙයි තියෙන්නේ. එතන යමක්
බලන් බැලීමේ මට්ටම. ඔතන අපි ඔතන අපි ගන්න තාන කියන එකනේ අපි තේරුම් ගන්න. එතකොට සුරාමේරේ තාන දැනගන්න ඕන. ඒ වගේම ධාරණ මණ්ඩන විභූෂණවලත් තාන දැනගන්න ඕන. ඇවිදීමේ තානේ දැනගන්න ඕන. ආහාර ගැනීමේ තානේ දැනගන්න ඕන. දැන් ඔය කරන්නේ වීඩියෝ බැලීමනේ. ඒතර වීඩියෝ බැලීමේ තානේ දැනගන්න ඕන. ඒ කියන්නේ වීඩියෝ බැලීම කියන එක ගැටලුවක් බවට පත් වෙන තැනක් වෙන. ඇබ්බැහි වීම, කාලේ නාස්ති වීම, අධ්‍යාපනයේට බාධා වීම, තව තව ගැටලු නිර්මාණය කරන තැනකට ඒක එන්න පුළුවන්. එතකොට අන්න එතෙන්ට ආවා කියන්නේ අර තාන අර මට්ටම ඉක්මවුවා කියන එකයි. එහෙම නැතුව අපිට යම්කිසි අවශ්‍ය වීඩියෝවක් තියෙනවා නම් ප්‍රයෝජනවත් දෙයක් තියෙනවා නම් අපිට ඒක බලන්න පුළුවන්. ඒක සමහර වෙලාවට දැනුමට අධ්‍යාපනයට උපකාරී වෙන දේවලුත් තියෙන පුළුවන්. නමුත් මේ වින්දනේ නිකන් සරල වින්දනේ පැත්තට ගිහිල්ලා වීඩියෝ බැලීම කියන එකේ මට්ටම තානේ අපි ඉක්මවල යනවා. ඒ කියන්නේ ගැටලුවක් ගැටලු නිර්මාණය වෙන මට්ටමට ඒ කියන්නේ. ඒක මජ්ජපමාද කියන එක නෙමෙයි. ඒක මජ්ජපමාද කියන එක සුරාමේරෙන් එන එක. ඒකේ තානේ. ඒක වෙනම. හැබැයි හැම එකේම තාන තමයි. හැම එකේම මත්ත තමයි. හැම එකේම ගැටලු ඇති කරන මට්ටම තමයි අපි අල්ලගන්න ඕනේ. එහෙනම් වීඩියෝ බැලීමේ තාන මත්ත ඒක තමයි අපි දන්නේ නැති දරුවෙකුට තේරුම් ගන්න බැරි මට්ටමේ දරුවෙකුට නම් අපි ඒක කියලා දෙන්න ඕන. අපි පුද්ගලිකව ගත්තොත් අපි තේරුම් ගන්න ඕන අපි නම් වීඩියෝ බලන්නේ මේක ගැටලුවක් නිර්මාණය කරන මට්ටමට මේ බැලුවොත් මේක කොහොමද අපි බලන්නේ මොන වීඩියෝද මොන ප්‍රමාණයෙන්ද කොච්චරද ඒක අපේ සාමාන්‍ය ජීවිතයට අදාළද ඵලදායීද නැත්නම් අපේ සාමාන්‍ය ජීවිත කටයුතු අවුල් කරන දේවල්ද ආදී වශයෙන් ඉතින් ඒ මාත්‍රාව දැනගෙන කෙනෙකුට බලන්න පුළුවන් මත්තඤ්ඤෝ මාත්‍රාව දැනගන්න කියලා කියන්නේ ඒක නොයෙක් දේවල් වලට ආහාර පාන වෙන්න පුළුවන් ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන් පුද්ගල ආශ්‍රය වෙන්න පුළුවන් මුදල් හම්බ කිරීම වෙන්න පුළුවන් මුදල් වියදම් කිරීම වෙන්න පුළුවන් ඔය ඕනම දෙයකට අදාළව මාත්‍රාව දැන ගැනීම ප්‍රමාණය දැන ගැනීම තාණය දැන ගැනීම තමයි මෙතනින් අදහස් කරන්නේ හොඳේ පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි හොඳයි අපිට වෙනත් කතා බහට දෙ නැතිනම් අපි අද අපේ දහම් සාකච්ඡාව අවසන් කරමු එතකොට අපි අද විශේෂයෙන් මම මුල් කතා බහේදී පැහැදිලි කළේ අපේ මේ අභ්‍යන්තර සාධක බාහිර සාධක කියන දේවල් වලින් අජ්ජත් බහිද්ධා කියන දෙක අපි කතා කරේ සඳහා අපි උදාහරණයට ගත්තේ මේ අප්‍රිය කියන කාරණේ අකමැත්ත අරුචිය අප්‍රිය භාවය අමනාපය කියන කාරණේ කැමැත්ත නැති බව අකමැති බව කියන කාරණේ එතකොට ඒක අභ්‍යන්තරයේ ඇති වෙන දෙයක් හැබැයි බාහිර හේතු ඇතුව ඇති වෙන දෙයක් කොහොම වුණත් මෙතෙන්දී අපි වැඩි අවධානය යොමු කළ යුත්තේ මේ ඇතුළත ඇති වෙන හේතු කෙරෙහි. බාහිර හේතු අපට 100%ක් නිමා කරන්න, නිරවුල් කරන්න, අවසන් කරන්න, කෙලවර කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපි වැඩි නඹුරුතාවයක ඉන්න ඕනේ හැමදෙස්සෙම. මේ ගැටලු නිමා කර ගැනීමේදී කියන්නේ දුක්ඛ නිරෝධයේදී අභ්‍යන්තර හේතු හොඳින් දැකලා ඒ අභ්‍යන්තර හේතු ඉවත් කිරීමේ පැත්තට අපි වැඩි නැඹුරුවකින් කටයුතු කරනවා. ඒක තමයි අද මම කමඨහන් සාකච්ඡාව හැටියට ඉස්මතු කරේ. දුර අපි වැඩිපුර අපේ ක්‍රියාකාරකම් වලදී අපි භාවනාවේදී මේ වැඩි නැඹුරුවක් තියෙන්න ඕන ඇතුළත හේතු දකින්න සහ ඇතුළත හේතු ඉවත් කරන්න. හැබැයි එකෙන් කියන්නේ බාහිර හේතු දකින්න ඕනේ නැහැ. බාහිර හේතු ඉවත් කරන්න ඕනේ ඕනේ නැහැ කියලා එහෙම එකක් කියවෙන්නේ නැහැ. අපි එහෙම අන්තගාමී අදහස් වලට යන්නේ නැහැ. ඉතින් බාහිර දේ ගැන තව විතුව බාහිර දේ අපිට වෙනස් කළ හැකි නම් වෙනස් කළ යුතු නම්
අපිට ඒක අපිට හැකියාව තියෙනවා නම් අපිට ඒක වෙනස් කරන්න පුළුවන්. බැරි නම් ඒත් අපි උපේක්ෂා වෙලා නිකන් ඉන්න තමයි තියෙන්නේ. එහෙම එකක්. ඊළඟට ඔය අපේ සම්සභාවෙන්න අපේ කල්‍යාණ මිත්‍රයා ඉදිරිපත් කර කාරණේ ඒක ඇතුලේ අපි දකින්නේ අර අපි මේ ගැටලුව निराකරණය කිරීමේදී විශේෂයෙන් ගැටලුව ඇතිවීමේදී අපි කතා කරන්නේ මාත්‍රාව. කොතෙන්ට ආවමද ගැටලුව නිර්මාණය වෙන්නේ? එතනින් පහළ අපිට ක්‍රියාකාරී වෙන්න පුළුවන්, ඕනම දෙයක් කරන්න පුළුවන්, ඕනම දෙයක යෙදෙන්න පුළුවන්. දුක්ඛ සමුදය නොවන තාක්, ගැටලුවක් නිර්මාණය නොවන තාක් අපිට යම් යම් දේ කරන්න පුළුවන්. හානි කර නොවන මට්ටම, ගැටලුව ඇති නොවන මට්ටම, ඒ මට්ටම මත්ත තාන දුක්ඛ සමුදය වගේ වචන අපිට ඒකෙදි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ தත්ත්වය ඇති කරගන්න නැතුව කොහොමද අපි කටයුතු කරන්නේ, කොහොමද ක්‍රියාකාරී වෙන්නේ කියලා ඉතින් අපි නිදර්ශනයකට ගත්ත මේ ඇඳුම් ඇඳීම පිළිබඳ කාරණේ, ඒ වගේම තවත් නොඑක් දේවල් අපි ගත්ත ධාරණ මණ්ඩන විභූෂණ සුරා මේරය අන්තිමට අපි මේ කතා කළ යම් යම් දේවල් බැලීම, වීඩියෝ ආදී දේවල් බැලීම. ඉතින් ඔය ඕනම දෙයක් අපිට මේ මෙත තැන අල්ල ගන්න පුළුවන් නම්, මාත්‍රාව අල්ල ගන්න පුළුවන් නම්, තාණය අල්ල ගන්න පුළුවන් නම් අපිට මේ ගැටලුවක් ඇති කරගන්න නැතුව ජීවිතේ දුක්ඛ සමුදය කරගන්න නැතුව අපිට ජීවිතේ පවත්වාගෙන යන්න පුළුවන්. ඒක තමයි අපි ඒකට දක්ෂ වෙන්න ඕන. මේව හුඟක් අපේ ජීවිතයට සාපේක්ෂයි. අර අනිත් අය කරන දේ දිහා බලලා ඒ විදිහට කරන්න යන්න හොඳ නැහැ. මොකද එයාගේ තානේ, එයාගේ මත්තය, එයාගේ මට්ටම අපිට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒකයි මේක පච්චත්තං වේදිතබ්බෝ, තම තමා තුලින් මේක දැන අවබෝධ කරගෙන තේරුම් අරගෙන කටයුතු කළේ යුතුයි කියලා බුදුහාමුදුරව අවධාරණය කරා. ඉතින් තමන්ට අදාළව ගැටලුව පැන නගින තැන තමයි තමන් අල්ලගන්නවා. අනිත් එක්කෙනාට අදාළව ගැටලුව පැන නගින තැන නෙමෙයි. ඒකයි. ඉතින් ওই කාරණා ටික තමයි අපි අද දවසේ අපේ අද ධර්ම සංවාසනයේදී අපි සැලකිල්ලට ගත්තේ. හොඳයි, එහෙනම් අද අපේ කතාබහ අපි අවසන් කරනවා. අද දවසේත් අපේ කල්යාණ මිත්‍රෝ නිවෙන මඟ ධර්ම සාකච්ඡාවට, කමඨාන් සාකච්ඡාවට එකතු වුණා. අපි මේ කතාබහ කර දේවල් අපි බෙදා හදාගමු අනිත් අය සමග පුළු පුළුවන් හැම අවස්ථාවකදීම සාකච්ඡාවෙන්. ඒ වගේම අපි මේ රෙකෝඩින්ග්ස් අපි දාලා තියෙනවා නිවන මඟ YouTube channel එකේ. මේවත් ඔබට පුළුවන් අවශ්‍ය අය සමග බෙදා හදාගන්න. මොකද අපි පොදු එකකටත් බලපාන දේවල් මේ ධර්ම සාකච්ඡාවල කතා බහ කරන්නේ. ඒවා හැමෝගෙම ජීවිතවලට වැදගත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි බෙදා හදාගනිමු මේ විදිහට. ඒ වගේම අපි මේ යහපත් කාර්යයෙන් අපි රැස් කරගත්තා වූ පින්කසලුත් අපි බෙදා හදාගෙනම අපි දවසේ අපේ මේ සාකච්ඡාව අවසන් කරමු. ittavataca amhehi sambatam punnya sampadam sabbe deva sabbe satta anumodantu sabba sampatti siddhiya akasatta jabammatta deva naga mahiddika punyantan anumoditva chirang rakkantu sasanam chirang rakkantu desanam chirang rakkantu mam paranti idam me ñātīnam hotu sukhitā huntu ñātayo imina puñyakammena māme bāla samāgamo satam samāgamo hotu yāva nibbāna pattiyā ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතෝ සබ්බ දුක්ඛා පමුඤ්ඤතු දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. දයි අපි පින්වත් හැම දෙනාටම මෙත් සිතින් ආශිර්වාද කරනවා. බුදු ධම්ම සංඝ ත්‍රිවිධ රත්නේ අප්‍රමාණ ගුණ බලයෙන්ද අප මේ පුරන්නා වූ සීල සමාධි ප්‍රඥා ආදී උතුම් කුසල ශක්තියෙන්ද සියලු දෙවියන්ගේ පීඨ ආරක්ෂාවෙන්ද ඔබ හැම දිනාටම සිතක් සාන්තියක් යාපතක් වේවා. ඔබ කරන කියන සියලු යහපත් කටයුතු කරදර බාධා වලින් තොරව කරගෙන මේ ලැබූ මානව ජීවිතයේ අපට ලැබී හැකි ලැබිය යුතු උත්තරීතර පරමාර්ථය, මේ නිවුණු සැනසුණු ජීවිතය
ගොඩනගා ගන්නට ඔබ හැම දෙනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියලා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්ඡතු. තෙරුවන් සරණයි. සුපත් වේවා. සාදු සාදු සාදු.